සිට KCC පරිශ්‍රයේ කඳුරට සේවා මැදිරිය සම්බන්ධ කරමින් අදත් KCC සොඳුරු සඳෑව ඔබට සමීප කරන්නට අප සූදානම්. සොඳුරු සිතැත්තන් කිහිප දෙනෙක් සමගින් කඳුරට ගුවන්විදුලියේ සහකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ සංනිවේදක සමන් ජයරත්න මහත්මයා සූදානමින් සිටිනවා KCC සොඳුරු සඳෑව ඔබ හමුවට ගෙන එන්නට. අපි තවත් කල් වේලා නොයවා KCC පරිශ්‍රය සමගින් සම්බන්ධතාව ගොඩනගා ගනිමු. සුබ සඳෑවක් ප්‍රාර්ථනා කරමින් අපි එනවා KCC පරිශ්‍රයට. ජාතික ගුවන්විදුලියේ කඳුරට ගුවන්විදුලියේ ප්‍රධාන සම්බන්ධතා මැදිරියේ සිට ගීතානීයක නායක අපට සම්බන්ධතාවය ලබා දුන්නා. මේ සුන්දර කන්ද උඩ රට සොඳුරු මනහර නගරයේ මැද සුවිසල් මහා මැදුර කැන්ඩි සිටි සෙන්ටර් දෙවනි මහලේ KCC විශේෂ ගුවන්විදුලි විකාශන මැදිරියට එක්වන්න ආරාධනා කරනවා හිතමිතුරුනි. අදත් විවේකයෙන් මේ හැන්දෑව ගත කරන්න ගීතමය සුගායනීය සුහද පිලිසඳරකට එක්වන්න. කීරි සයුර වටානෙකි පෝරු වලලු දන නමා පැතින් වඳිනා මහනුවර අපේ පනසේම රකින දළදා හිමි වැඩ සිටිනා සොඳුරු සැඳෑවේ ගී හඬ දස දෙස රැවූ නැගිනා සුන්දර වූ ශනිදාවේ සොඳුරු සැඳෑවයි මේ නුවරක් මැද ඉදිවුණු තවත් සුන්දර නුවරක් KCC කියලා කියන්නේ. ඒ නුවරට අලුත් නුවරක් තනූ සොඳුරු මිනිසා කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ සභාපතිතුමන් තුසිත විජේසේන මහතාගේ සංකල්පයකට අනුව හැම සෙනසුරාදාවකම අපි ජාතික ගුවන්විදුලියේ කඳුරට ගුවන්විදුලි නාලිකාව ඔස්සේ FM 97.1 107.5 තරංගමාලාවන් ඔස්සේ එවගේම ලෝකයේ කොතැනක සිටියත් ඔබට අහන්නට හැකි වෙන ආකාරයට ඔබේ ජංගම දුරකථනයෙන් අපේ ගුවන්විදුලියට සවන් දෙන්නට පිළුවන්. මේ SLBC සහ රේඩියෝ ගාර්ඩන් කියන ජංගම දුරකථන යෙදවුම එහෙම නැත්නම් මොබයිල් ඇප් පහසුකම් ඔස්සේ සවන් දෙන්නටත් හැකියාව තිබෙනවා. එවගේම කඳුරට FM YouTube නාලිකාව ඔස්සේ KCC Facebook අඩවිය සහ KCC YouTube අඩවිය ඔස්සේ ඔබට මේ සොඳුරු පිළිසඳර නරඹන්නටත් ඉඩකඩ සැලසෙනවා. ඒ සමාජ මාධ්‍ය ජාලයන් සියල්ලමත් එක්ක අපි ඔබට ආරාධනා කරනවා මෙතන සිට ගීතමය හැන්දෑවක මිහිර විඳගන්නට. ටිකක් විඩාබර දවසක නිමාව හැන්දෑව මේ විදිහට සරහන් කරනකොට ඒ හැන්දෑවේ අසිරිය ගීතත් එක්ක අපිට සුවසේ විඳින්නට හැකි වේවි. අද ඒ වෙනුවෙන් අපේ ආරාධිත අසුන් තුනක් අපි වෙන්කොට තිබෙනවා. ආරාධිත අසුන් තුනක් වෙනදා එක් ආරාධිතයෙකු බොහෝ විටකදී අපිත් එක්ක එකතු වෙන්නේ. අද අපි එකට යම් තව අලුත් බවක් එකතු කරලා තියෙනවා. ඉතින් ඒ විශේෂත්වයක් දැනෙවි ඔබට අද සහෘද හිතමිතුරනි. ඔබ වෙනුවෙන් ඉතාම මෙවුරු ගී එකතුවක් මේ සොඳුරු සිතැත්තන් තිදෙනෙකුත් එක්ක අපි ඒ ගීතවල රසය බෙදා හදාගන්නට සූදානම් වෙන්නේ. අපේ රටේ බැංකු ක්ෂේත්‍රය පිළිබඳව කතා කරනකොට බැංකු ලෝකයේ පිළිබඳව කතා කරනකොට ඒ අතරේ පෞද්ගලික වාණිජ බැංකු පිළිබඳව කතා කරනකොට ඉතාමත්ම ඉහළින්ම තිබෙන නමක් තමයි HNB එහෙම නැත්නම් හැටන් නැෂනල් බැංකුව. අද අපේ ආරාධිතාසුන් වෙන් කරන්නේ එහි මහපුටු දෙක තුනකට. ඉතින් මම එහෙම කියපුවාම මම හඳුන්වා දෙන්නම් අද අපේ KCC සොඳුරු සැඳෑවේ ආරාධිතයින් හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නීති සහ මාණ්ඩලික ලේකම් තුෂාරි රණවීර මහත්මිය, එවැගේම හර්නෂල් බැංකුවේ මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී හර්ෂ වික්‍රමසිංහ මහත්මිය සහ හර්නෂල් බැංකුවේ මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉන්දික ඒකනායක මහතායි අද අපේ සොඳුරු සැඳෑවේ කතාබහේ ආරාධිතින්.
සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. සුබ සන්ධ්‍යාව. ගීතත් එක්ක බැංකු කියලා කියපුවාම බැංකු වල අපි මේ තුෂාරි රණවීර මහත්මිය හරබැර එක්කනේ වැඩි ගනුදෙනුවක්. හරබැර සත්සර අතරට මුසු වෙන අවස්ථාවක් තමයි අද මේ හැන්දෑව. මොකද හිතෙන්නේ? අපහුව අපේ ළමා කාලේට තරුණ කාලේට ගියාද කියලාත් හිතෙනවා. හැබැයි අතරී නෑ බැංකු කටයුතු කරද්දී අපි සහෝදරයෝ හැම කෙනෙක්ම මේ පැතරත් යොමු වෙලා ඉන්නවා හැටනේෂනල් බැංකුවේ නම්. සොඳුරු සිතැත්තන් කියලා කියන්නේ ඒකයි. හර්ෂ මහත්මය මොකද හිතන්නේ? මම හිතන්නේ එතුමිය කියපු දේ බොමත් එකඟ වෙනවා. බැංකු කටයුතු තමත් කාර්ය බහුල කටයුතු කරන අතරම කලා කටයුතු සංවේදී හදවත් තියෙන මිනිසුන් වශයෙන් අපි ඒ පැත්තට යොමු වෙලා ඉන්නවා. ඔව්. ඉන්දික මහත්මයා ඇත්තෙන්ම විශේෂ අවස්ථාවක්. කාර්ය බහුල දවස් කීපයක් ගත කරලා සති අන්තය ලඟ වෙනකොට මේ වගේ දෙයකට සම්බන්ධ වීම ගැන ගොඩක් සතුටු වෙනවා. හොඳයි. අපි මොන ක්ෂේත්‍රයක නියරිලා හිටියත් කුමන රැකියාවක හිටියත් ජීවිතේ වෙදින්නට හැකි වෙන්නේ මේ සොමියුරු සත්සරත් එක්ක ගීතත් එක්ක හිතට දැනෙන විඩාවක් කාන්සියක් තනිකමක් පාළුවක් ඒ වගේම වෙහෙසක් මේ හැමදේම දුරු කරන්නට හැකි මහා නර්ග ඖෂධය තමයි ගීතේ සහ සංගීතය. ඉතින් ඒ නිසා අද මේ හිතත්තන් එක්ක අපි එහෙම ඒ කතා බහකට යොමු වෙනට තමයි සූදානම් වෙන්නේ. තුෂාර මහත්මිය මට හොඳ යෝජනාවක් කළා. මම ඒක හරි අගය කරනවා. ඒක හරි ලස්සනයි. අපි අපේ කතාබහ දිගහරින්නට ඉඩකඩ වෙන් කරගමු. රටෙන් අපට ලැබුණ දේ සහ අපෙන් රටට ලැබිය යුතු දේ කියන තේමාවක් ඔස්සේ කියලා. මේක හරි විශේෂ කතාබහක් වේවි. අපි ඒ ඔස්සේ අද අපේ කතාබහ වැඩිදුර දිගට අරගෙන යමු. අපි ගීතයක් අහලම ගීතයකින්ම වැඩේ පටන් ගමු. මට එහෙම හිතෙනවා. අපි මුල්ම ගීතය රංජිත් පෙරරා ප්‍රමුඛ අපේ වාදක මණ්ඩලයේ සුපුරුදු ලෙසින් අද අපිත් එක්ක එකතු වෙනවා. රංජිත් පෙරරා, නිශාන්ත කුමාර, සාගර සම්පත්, රොචිර ලියනගේ සහ රිද්මි උත්පලා ගීත ගායනටත් එකතු වෙනවා. රිද්මි, ඉතින් අද මුල්ම ගීතය රංජිත් සහ රිද්මිට ගයන්න ආරාධනා කරන්න සූදානම් වෙන්නේ තුෂාරි මහත්මිය ඔබතුමිය තෝරපු ගීතයකින් තමයි අපි අපේ කතාබහ පටන් ගන්න සූදානම් වෙන්නේ. ඔව්. එතකොට හැට් නැෂනල් බැංකුව අපි පවුලක්. අපි ඉන්නවා 5000ක පමණ සේවක පිරිසක්. අපිට විශේෂ නමක් තියෙනවා. හැට්නා පවුල. ඉතින් මේ හැට්නා පවුලේ ඉන්න සියලුම සමාජික සමාජිකාවන් දුව දරුවන් තම දරුවොත් ඉන්නවා. ඒ සියලු දෙනාම දෙමව්පියන්ගේ අතේ නැලවෙන්න ඇති. අද අපිට මුලින්ම මතක් වුණා ඒ සීපත් කරන්න ඕනේ. ඒ සීපත් කරන්න ඕනේ විශේෂ හේතුව තමයි මේ නිදහස් රටේ අපි මේ විදිහට නිදහස්ව කතා බහ කරගෙන ඉන්න අපිට අවස්ථාව ලැබුණා. දෙමව්පියෝ අපි තොටිලෙ තියලා නැලෙව්වා. අපිට දේ දුන්නා. අපි ඒ ගැන පසුවට කතා කරන අතරෙම අපිට ලැබිච්ච මේ ලස්සන දායාද ගොඩක් රැකගන්න අපි පෙළඹිය යුතුයි කියන මාතෘකාව හිතේ තියාගෙන තමයි මුලින්ම අපි මේ ගීතේ තේරුවේ. හොඳයි. ටිබෙට් ජාතිකයේ මහින්ද හිමියන් රචනා කළ එතුම උන්වහන්සේගේ ජාතික තොටිල්ල කියන පද්‍යාවලිය අපිට සිහිපත් වෙනවා. ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ සුගායනීය මියුරු හඬ එක් අවස්ථාවකදී විශාරද මාලනී බුලත් සිංහලයන් තවත් විටකදී විශාරද ආචාර්ය නන්දා මාලනියගේ හඬ මේ ගීතයට එකතු වෙලා තිබෙනවා. ඉතින් එහෙමනම් අද අපි අපේ කතාව ආරම්භ කරන්න රංජිත් ඔබටත් රිද්මිටත් ආරාධනා කරනවා මේ KCC සොඳුරු සඳෑවේ මුල්ම ගී හඬයි. ගැටි මල් මොහොතේ ජාතික
කරන දෙරණ මතේ ගැටි ගැටි මල මොහොතේ සුන්දර සුරඹුන් ජාතිකානුරාගය දේශාභිමානය මේ සිංහල ස්වභාවිත ගීතාවලියේ ඉතාම මියුරු ගීතයක් තමයි අද ඔබතුමන්ලගේ කතාව ආරඹන්න අපට මේ යාමේදී වුණත් ඒක එකට දැනෙන ගීතයකින් අපිට අර කතාව ආරඹන්න හැකියාවක් ලැබුණා තුෂාර් මහත්මිය ඔබතුමිය තෝරාගත්තු ගීත අතරින් මුල්ම ගීතය තමයි අපි ඊතල එකතු කරගත්තේ මම හිතනවා මේ ඔබ අර අපිට දුන්නු තේමාවත් එක්ක රටෙන් අපිට ලැබුණු දේ සහ අපෙන් රටට ලැබිය යුතු දේ. ඔබ කියනවා අපි හැම වෙලාවෙම අපිට මහා ශාල දේවල් මේ රට දීලා තියෙනවා. ඒක කොහොමද දැනෙන්නේ? එතකොට අපි මේක පොඩි පොඩි තේමා යටතේ ගත්තොත් මම ඉපදුනේ ගම්පහ දිස්ත්‍රික්කේ. මගේ දෙමව්පියෝ ගම්පහ දිස්ත්‍රික්කේ. මගේ මව ගුරුවරියක්. එතකොට එතුමිය අවසානයේට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස විශ්‍රාම ලැබුවා. මගේ පියාණන් බීජ අර්ථාපල් පිළිබඳව බීජ පිළිබඳ විශේෂඥයෙක්. එයා පෙරදිනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තමයි සේවය කරලා විශ්‍රාම ගියේ. එතකොට මමයි මගේ මල්ලිලා හතර දෙනා තුන් දෙනයි අපි ගම්පහින් නුවරඑළියට ගියා. මොකද පියාණන් ඒ කාලේ වැඩ කරේ නුවරඑළිය. ඒ කාලේ ගියා අපි විදුහලකට අප ස්වාමිදූගේ කන්‍යාරාමයේ. එතන සිංහල භාෂාවෙන් ද්‍රවිඩ භාෂාවෙන් අපි අධ්‍යාපන ලබන පිරිස් එකමුතු වුණා. සීල ආගම්වල කටයුතු ආගම්වල දුවාදරෝ ඉගෙන ගන්නව. ඉතින් අපේ ලස්සනම කාලේ දෙසැම්බර් මාසේ නත්තල් නිසා මොකද අපි ස්වාමිදුගේ කන්‍යාරාමයේ. ඉතින් අපි හැදුනේ වැඩුනේ බොහොම නීති රීති යටතේ. ඒ ගුරුවරු ඒ දෙමව්පියෝ මට දුන්න ඒ අත්දැල හවුහරණිය මට හිතෙනවා හැමෝටම ලැබිලා. අපි බොහෝ දෙනෙක් මේ තරම් දුර ගමනක් ආව ඉස්සෙල්ලම
මේ දෙමව්පියෝ මේ ගුරුවරු අපිට දුන්න දායාදය. එතකොට මුලින්ම මම හිතනවා අපේ රටේ සියලුම දෙමව්පියෝ සියලුම මව්වරු පියවරු මොන තරම් මහන්සි වෙනවද දරුවන්ට මේ පාරේ යන්න අධ්‍යාපනය නිසා. අද ශිෂ්‍යත්වය තිබුණා දකින්න නැති කොයි තරම් පන්සල්වල පල්ලිවල දුවා දරුවෝ ගැවසුණා සියලුම ආශිර්වාද ලබාගෙන දරුවෝ ඉගෙන ගන්න. ඉතින් පළවෙනි දේ අපිට නිදහස් අධ්‍යාපනය ලැබුණා. ලොකුම දායාදය. ලොකුම දායාදය. ඒ පළවෙනි කතාව. ඒ ලොකුම දායාදයෙන් තමන්ගේ ජීවිතේ අලංකාර කරගත්ත ඒකෙන් හැඩවැඩ කරගත්තු චරිත අද KCC සොඳුරු සැඳැවේ අපිත් එක්ක මේ සුවඳ වෙන්ගත පිළිසඳරට එක් වෙන්නේ. හර්ෂ මහත්මයා කොහෙද ගම්පලත්ත? ඇත්තටම මම ඉපදුනේ බොරැල්ලේ. මගේ පියා ගුවන් හමුදානිලධාරියෙක්. අපි හිටියේ ගුවන් හමුදානිල නිවාසවල බොරැල්ලේ. ඇත්තට මගේ පියා ගාල්ලේ සම්මව දෙන්නම ගාල් පළාතේ. ඊට පස්සේ අපි බොරැල්ලෙන් සේවා මාරුවත් සමග මගේ පියා කටුනායක ගුවන් හමුදා කම්දුරට සේවයට පැමිණියා. එතකොට ගුවන් හමුදා කම්දුරේ විශේෂ පාසලක් තියෙනවා ගුවන් දඬුදාරින්ගේ දරුවන්ට. එතකොට මේ පළවෙනි වසරේ සිට පහ වසර දක්වා මං පාසල් ගියේ ගුවන් හමුදා පාසලට කටුනායක. ඊට පස්සේ නැවතත් මගේ පියා කොළඹ මූලස්ථානයට සේවා මාරුවත් සමග අපි කෝට්ටේ ප්‍රදේශයේ පදිංචියට ආවා. එතකොට කෝට්ටේ ශ්‍රී ජෝර්දන් ප්‍රමහාවිද්‍යාලයේ තමයි මම ඊට පස්සේ අධ්‍යාපන කටයුතු කළේ. එතනින් පස්සේ ගමන අපි ඉදිරියට කතා කරමු. ඉන්දික මහත්මයා කියන්නේ තින්ද නුවර වටපිටාවේ ඉන්න බොහෝ දෙනෙකුට නිතර මුණ ගැසෙන සහෘදෙක්. අපි ඔබත් ළමා කාලයට ගිහිල්ලා මෙමු. එතනින් කොහෙද ගම්පලාත, කොහෙද පොඩි කාලේ අධ්‍යාපනික පසුබිම? මගේ ගම්පලාත ඇත්තට මහනුවරමයි. මම ඉපදුනේ මහනුවර. මගේ පියා එක්සත් ජාතීන් සංවිධානයේ අධ්‍යාපන රාජ්‍යයක්. මගේ මව තවත් කොමසාරි ශ්‍රීදින් නම. මගේ පියා දැන් ජීවතුන් අතර නැහැ. මගේ මව දැන් මාත් එක්කම ඉන්නවා. මම අධ්‍යාපන ලැබේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ. ඉතින් මම ගොඩක් විට මේ පරිසරය ආස්වාදය ලබා ගන්න මං හිතනවා මං ගොඩක් වාසනාවන්තයි. මහනුවර ප්‍රදේශයේ අධ්‍යාපනය ලැබලා දැන් මං මහනුවර ප්‍රදේශයේම රැකියාව කරන්නත් ලැබිලා තියෙන එක මං හිතනවා මං වාසනාවක් කොට සලකනවා. හරි, අර දැන් මේ කතාවලට සමත් දෙනකොට ඉදෙන්නේ අපි ජීවිත හරි පුදුමයි. තුෂාරි මහත්මිය කියනවා ගම්පහේ පදුනා, හර්ෂ මහත්මයාත් බස්නාහිර පළාතේ එහෙම තැනක, ඉන්දික මහත්මයා මහනුවර. මේක එහෙම හැබැයි අපි රට වටේ හැමතැනම විවිධ හේතු නිසා අපිට යන්න වෙනවා, නවතින්න වෙනවා. ඊට පස්සේ ජීවිතයේ සමහර වෙලාවට සැදෑ භාගයේ තවත් ඔය තැනක මෙහෙම වෙනකොට අර ලස්සන අදහස් කීපයක් නිසඳසක් මට මතක් වුණා. ගංගාවක වතුර ගලන්නේ අනුන්ගේ තිබහකට, ගහක් පළදරන්නේ අනුන්ගේ කුසගින්නකට, සඳක් එළිය වෙන්නේ අනුන්ගේ අඳුරකට. අපේ ජීවිතත් ඒ වගේ. තවත් කවුරු හරි වෙනුවෙන් තමයි මේ හැම තැනකම යන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ අපේ ජීවිතවල හැම තැනක්ම කියන්නේ සොඳුරු මන්සන්දේ, නැවතුම් පොළවල්, නවාතැන් පොළවල්. ඒ නවාතැන් පොළවල් වලින් අපි එකතු කරගන්න දේවල් තමයි මේ වගේ සොඳුරු සැඳෑවක අපි මේ විදිහට කතා බහට එකතු කරගන්නේ. ඉතින් සහ ශ්‍රාවක හිතමිතුරනි, අද අපේ KCC සොඳුරු සැඳෑවට එකතු වෙන්නේ හැට නැෂනල් බැංකුවේ විශේෂිත වුණු චරිත තුනක්. හැට නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය, නීති සහ මාණ්ඩලික ලේකම් තුෂාරි රණවීර මහත්මියත්, හැට නැෂනල් බැංකුවේ මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී හර්ෂ වික්‍රමසිංහ මහත්මියත්, ඒ වගේම මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉන්දික ඒකනායක මහත්මියත් තමයි අද අපි මේ සොඳුරු සැඳෑවට එකතු වෙන්නේ. අපි තවත් ඉතාම මියුරු ගීතයකට යොමු වෙන්න සූදානම් වෙනවා. අද මොකද ඔබතුමාලා තෝරලා දීලා තියෙන ගීත ටිකත් අපි ටිකක් ඉක්මනින් ගන්න සිද්ධ වෙනවා. මොකද තුන් දෙනාම එක්කම කතා කරන්නත් අවශ්‍ය නිසා, බොහොම රසබරතොරතුරු තියෙන නිසා. ඉන්දික මහත්මිය තෝරපු ගීතයක් තමයි අපේ දෙවෙනි ගීතේ හැටියට අපි එකතු කරගෙන සූදානම් වෙන්නේ. නිශාන්තරයි ගීතේ ගායනා කරන්න ආරාධනා කරන්න සූදානම් වෙන්නේ. රුකාන්ත ගුණතිලකයන්ගේ ඉතාම මියුරු ගීතයක්. ඇයි මේ ගීතයට මෙච්චර ප්‍රිය? මං හිතනවා මේ අපි සියලු දෙනාටම ලැබිච්ච දායදයක් තමයි දෙමව්පියෝ සහ ගුරුවරු.
මේ දෙගොල්ල නැත්තම් මං හිතන්නේ අපි කවුරුත් මෙතන පිළිවෙලකට නැති වෙයි. ඉතින් ඒකින්ද මම හිතන විදිහට අපි කියන ගෙදර බුදු නම්මා කියලා. අපේ සියලුම ජීවිතේට අඩිතාලම් දාලා දීලා අපේ දෙමව්පියන් වශයෙන් අපි සියලු දේවල් බලා කියාගෙන අපිව උස් මහත් කරලා යම් කිසි සැලකට ගෙනාවට පස්සේ ඔවුන් වයර් දුන්නත් අපිට සහ එහෙම නැත්නම් ඔවුන්ට අපි දරුවෝ ඒ වගේම අපේ ගුරුවරුන්ට අපි ශිෂ්‍යයෝ ඒක අපේ මොන තත්ත්වයකටපත් උනත් ඒක එහෙම තමයි ඉතින් අපි ඒ අතරතුරේ ඉන්න කාලේ දැන් අපිට අම්මත් එක්ක ඉන්න බැරි වෙනවා ඇති ඒ විදිහට ඉන්න බෑ පොඩි කාලේ හිටියා වගේ නමුත් මං හරි ඉස්සරහ කිව්ව ඉස්සෙල්ලා කිව්ව දේ තියෙනවා ඉතින් ඒක නිසා මං විශේෂයෙන්ම කැමති මේ ගීතය මගේ අම්මා වෙනුවෙන් ගායනා කිරීමට ආරාධනා කරනවා හොඳයි හොඳ පූර්විකාවක් ඒ පූර්විකාවත් එක්ක එහෙමනම් රූකාන්ත ගුණතිලකගේ ඉතාම මියුරු හඬින් ගැයුණු ඒ ගීතය අද KCC සොඳුරු සැඳෑවට අපි ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ නිශාන්තට ආරාධනා කරනවා ගයන්න ma ub lag amme
උකුලට නාවත් එදාවගේ මා පුටි පුතු අම්මේ යොදුනක් ඇතින් උන්නත් මා මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදාවගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඇතින් උන්නත් මා මා ඔබ ළඟ අම්මේ මා පොඩි පුතු අම්මේ ජීවිතේ කොයි කාලේ හුවත් එකම විදිහට දැනෙනවා නේද? ඒ හැඟීම මම හිතන්නේ ඒක උපරිමෙන් වින්දා ඉන්දික මහත්මයා. අනිවාර්යයෙන්ම. නිශාන්ත අද අපේ ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ මේ සුමියුරු සත්සර රටාවන් රංජිත් පෙරේරා, නිශාන්ත කුමාර, සාගර සම්පත්, රුචිර ලියනගේ සමගින් රිද්මිගේ දායකත්වයෙන් තමයි ක්‍රියේෂන් සංගීත කණ්ඩායම හැමදාමත් මේ ශනිදාව KCC සොඳුරු සැඳෑව හැඩවැඩ ගන්නවන්නේ. අද හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය තුෂාරි රණවීර මහත්මියත්, මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවාදන නිලධාරි හර්ෂ වික්‍රමසිංහ මහත්මියත්, මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කලබලකරු ඉන්දික ඒකනායක මහත්මියත් තමයි අපේ සොඳුරු සැඳෑවේ ආරාධිතින් ලෙසින් මේ ගීතාවලිය ඔබට තිළිණ කරන්නට සුහද පිළිසඳරට එක්වන සොඳුරු සෙතැත්තන්. තුෂාරි මහත්මිය, බැංකු ශේෂ්ත්‍රයේ රැකියාව කියන්නේ අහම්බයක්ද නැත්නම් මේ සැලසුම් කරගෙනම ලැබුණ දෙයක්ද? අපි කැමති ටිකක් ඒ ගැන කතා කරන්න. කොහොමද මේක මේ විශේෂයෙන් ආවේ කියලා? ඉතාම හම්බෙන්. මගේ කුඩා කාලේ ඉඳලම මම අධ්‍යාපනය ගැන ගොඩාක් හිත යොමු කරගෙනම හිටපු කෙනෙක්. මගේ බලාපොරොත්තු තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. ඒත් ලකුණු පහකින් ඒ අවස්ථාව නැතුව ගියා. ඊට පස්සේ මගේ පියාණන් මට කිව්වා නීතිය කරන්න. දැන් මම කල්පනා කරනවා නීතිය කියන්නේ මොකද්ද? අපේ වයසට ඒ කාලේ අපි හිටපු සමාජය අතර මේ නීතිය කියන දේ, ඒ රැකියාව ගැන, ශේෂ්ත්‍රය ගැන ඒ හැටි අවබෝධයක් නැහැ. හැබැයි මගේ පියාණන් මාව අල්ලගෙන ගිහින් වාඩි කරා නීති විද්‍යාලයේ විභාගයට. මම වාඩි වුණා. ඒ අතරේ කලින් තිබුණ ඒ ප්‍රතිපල අනුව කොළඹ නීති පීඨයට තේරිලා තිබුණා. ඉතින් මම කල්පනා කරන මොනා කරන්නද, තාත්තව සතුටු කරන්න ඉපැයි. ඒ නිසා ගිහිල්ලා නීතිය ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන ඉන්නකොට උසස් ලෙස සමත් වුණා. ලංකාවේ මම වාර්තා කීපෙකුත් තියලා ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා ඉංගලන්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලෙත් මේ ෆයිනෑන්ස් ලෝ කියන්නේ මුල්‍ය නීතිය සමාගම් නීතිය හදාරන්න. ඉපාර ස්කෝලර්ෂිප් එකක් ලැබිලා ගියාට පස්සේ මම මුලින්ම සේවය කරේ ශ්‍රී ලංකා ජනරජී බැංකුවක ජාතික සංවර්ධන බැංකුව 1979 පනතකින් ආරම්භ කළ තිබ්බේ. ඉතින් අවුරුද්දක් වැඩ කරලා තමයි මම විදේශ අධ්‍යාපනයට ගියේ. යනකොට මගේ සභාපතිතුමා කිව්වා දරුවා අපව එන්න. සාමාන්‍යයෙන් එහෙම යනකොට අවස්ථාව ලැබෙන්නේ අස්සලාම යන්න ඕනේ. මට කිව්වා එන්න කියලා. ඉතින් මං ආවා. ඇවිල්ලා මං ගොඩාක් ලංකාවේ මේ සමාගම් සම්බන්ධයෙන් තමයි බැංකුවේ ඉඳලා සමාගම් මූල්‍යකරණය, සමාගම් සම්බන්ධයෙන් විවිධ කටයුතු බැංකුව හරහා කෙරෙන. මේක තමයි මගේ විශේෂ දැනුම. ඉන්පසුව මම මේ සමාගම් ලේකම්වරියක් ලෙස කටයුතු කරගෙන ගියා. ওই විදියට අවුරුදු 30ක්ම අන්තිමේදී බැංකුවේ හිටියා. ඉතින් මගේ පියා මිය යන්න කලින් දවසේ මගේ දරුවෝ 3 දෙනාට කිව්වා හොඳ වෙලාවට අම්මා වෛද්‍යවරියෙක් නෝනේ. දැන් රෑ 7ට හරි ගෙදර එනවා කිව්වා. බැංකුවේ ඉඳලා. වෛද්‍යවරියක් වුණා නම් කොහොමද එහෙම කරන්නේ නේද? හැබැයි මම විශ්වාස කරන්නේ අර ඒක තමයි. අහිමි වීම සමහර විටක ඊළඟ අවස්ථාව හොඳම තැනට යොමු කිරීම තමයි සිදු වෙන්නේ නේද? ඔව්, මම කියනවා මම එදා සාමාන්‍ය වෛද්‍යවරියෙක් නොවුනට මම තාම වෛද්‍යවරියක. හේතුව විවිධ ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, මූල්‍ය ප්‍රශ්න, ඉඩකඩම් ප්‍රශ්න සම්බන්ධයෙන් හැමදාම බොහෝ පිරිස් මාව හම්බෙන්න එනවා. ඉතින් මං කියන OPD මට තියෙන්නේ බැංකුව ඇතුලේ. හැම එකකටම බෙහෙත් දෙන්න එපා. බෙහෙත් දෙන්න. ඔව්. ආර්ථික විද්‍යාව කියන රාවස්තික පිරිවැය වෛද්‍යවරයෙක් ඒක අතහැරලා නීති ශාස්ත්‍රයට යොමු වුණා. හොඳයි. මම විශ්වාස කරන්නේ දැන් ඒ කාර්ය බැංකු ශාස්ත්‍රය තුළට කොහොමද ඊට පස්සේ දැන් ඔබ නීති ශාස්ත්‍රය තුළ වෙනම හැම බැංකුවකම නීති අංශයක් වෙනම තියෙනවා. ඒක පැත්තකින් ගනුදෙනු කරුවන්ට ඒ අයගේ ණය පාසුකම් ලබා දෙන විට
api surekum ganno. Tadi surekum api bisa nanti tena idang ganno nampat tiro parisha kerela, eva parisha kiri mande. Ini tamatera tawat tienno ikik transactions eva tapi godak ketum pat kerana tienno givisu. E ketum kat kerana sambandino tapi wisesha janumak apriti beyuti mi depet tematama api itu kute bankua ketule paripalni kerjane ani. Naya dene kota epetabal no itam tera wenat wisesha givisum sambandi. Api katiu tu kerana. Ia datang antara mama adik saya kemudian lekam hati itu head national bank ini katiu tu kerana. Okay, mei sahaja visal bagi merasak daramin. Api ubi dakinu a itam bohama piekaru prasan mei lila umang bishwas kerana ayat ni kerja kita amat yang wajib hilal palan adikari ini silu dinaiki ini katiu saha ini. Silu cahaya apan in pahal straighti vali ini silu dina ata teka hari ma watinu. Eh, kan? Api obi ada ke? Mungkin kita diri di katakan nanti sudah nampen. No, mabu guru guru tiye kira. Makita ni obi ilang gita, itu wadatma he tu aku no ahi kela mata wiswas keren ni. Muka tu me gita itu wisesa tiakti benua. Ma ekras keraga tu turut turutanu me gita lian nit guru arik. Gita itu hidup pada kewenit guru orang ikhlas bandu kata awak sahaya gita mahindra chandra sekaran gak ada kiamat pada kewenit guru orang ikhlas. Itu me tunggu yang itu siddin mala begini negatif itu lassan gita aku bilang kerjotorono. Tapi kemati ikhlas. Tuh huma lassan gita. Magen no wedi hari pahari ane hari. Iting samara itu wedi lat hari ane bela walu tienno. Apit itu am sunder ada kiamat lebuna mahanwar. Pushpadhan Balika Vidyali itu mangat tu, tu nanti pas 16 sih hati nama, mangi panti bar guru tu niya, adatat mata keno, itham, adering, esil guru madul lema, he madi seram viduhal puti niya saji ke dasanai ke mahatmiya, ni ayah muli makiwa, apitu wajib baru saha ni engineer baru ni meh awas, isela mawas ini, lassan wanita awan, untuk tu samaji kauru bela bena wanita awan. Ini pas sepuluan kira, dosa rakini kiri ni dijengkel. Ini mana mewi dia tu, apa je mewi tak kahle? AI arahkan kia, bohom kalpanawi. AI apiwa, AI ke dasulai tiagni hiti. Ini tanang punci berat tak dekat, bohom adering kira dunna mega sudusne. Ewa ke, mai apa langgati bici honda ngati guna, bohom presidi kiuwa. Arah daru amih mai. Ini mesia all kalpanawan hoda matami. Gita hati hari ini hiter hendono gita, apa bagaimana ni tulu guru urti edisian silum ada nanti gawuru penisat, apa ini sindu torakan hitu. Adatat macam mana ni lalu orang guru bumi kahwa pilih bandu kevin guru bahar gita hati itu boleh dengan kuah sederhan kerana gita, mahindra chandra sekarang raja rata wabu bandi raji. Upan sunduru kalakaru, gigi pada raja kek, oh raja nak lagi itu, aku gigi bi tela bagat tu, adeki mak, pada kekaragan min, diga ama dulu le, panam, punci sekolah kesidu ije, sidu bi mak muli kekaragan, eva game, rusia bi, ihalam sammani dinaga, tu lenin sammani dinaga, tu cingi sait mata, oke guru gitu, piat pada kekaraganat, liya bici, itu asumiru gitu ya, Ranjit, apa game? Thank you.
කාමර විකුණති බස් පොලේ කජු කුමාරුත් පිටු දත් දෙති එයින් මතු උගතමන ශිල්පය පිල් කදනු පැතු පත පිළි අබරන කුරන වෙලා සබන් පිට්ච කැකුලියගේ පිළින වෙලා ගුරුනිව අනි අඳුලට උල් පතක් වෙලා ලොකුහාමිනේ මඩකාදීති වැවුතාවලු වැහි කාලේ පින්නා මග නොමග නොවැති යන තාලේ සිප්කිරි පෙවූ සිලයින් උඩුමාලේ ගීත ලියවෙන්නේ හරි අහඹු විදිහට. මේ දැන් රංජිත් ගායනා කළ මේ ගීතය, ශ්‍රී ඉදිරිසිංහන් ගායනා කරන මේ ගීතේ මුල්ම සංකල්පය මහින්ද චන්ද්‍රසේකරයන්ට එන්නේ අවසාන පද දෙකින්. සිත් කිරිපෙවූ මූසිලේ නුඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේකින් තමයි ගීතේ ලියන්න ඕනේ අදහස් සංකල්පය වෙන්නේ. ඔහුට මුණ දුන්නු සත්‍ය සිදුවීමක පාදක කරගෙන. ඉතින් එවන් විශිෂ්ට නිර්මාණ අපේ ස්වභාවිත ගීතාවලියේ අද අපේ ගී එකතු අතරට එකතු වෙලා අපිට ගීත තෝරන නියෝජ්‍ය සමාන අධිකාරී හැට නැෂනල් බැංකුවේ නීති සහ මාණ්ඩලික ලේකම් තුෂාරි රණවීර මහත්මියත්, හැට නැෂනල් බැංකුවේ මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවාදන දරි හර්ෂ වික්‍රමසිංහ මහත්මියත්, මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉන්දික ඒකනායක මහත්මයාත් එක්ක KCC සොඳුරු සැදෑව ඔබට අපි මෙලෙස තිරණය කරන්නේ කඳුරට ගුවන්විදුලියෙන් FM 90.1 107.3 107.5 තරංග මාලාවන් ඔස්සේ ඔබට සවන් දෙන්නට පිළුවන්. ඒ වගේම SLBC සහ රේඩියෝ ගාර්ඩන් කියන මොබයිල් ඇප් පහසුකම් ඔස්සේ ඔබට සවන් දෙන්නට පිළුවන්. ඒ වගේම අපේ YouTube නාලිකාවන්, Facebook අඩවිය ඔස්සේ KCC සහ කඳුරට ගුවන්විදුලිය ඔබට මේ සොඳුරු සැදෑව නර්මන්නටත් අහන්නටත් අපි ආරාධනා කරනවා. හෝරාවන් දෙක තුනක් ඔබ වෙනුවෙන් අපි හැමදාම සෙනසුරාදා මේ විදිහට වෙන් කරගන්නේ ජීවිතේ වෙහෙස නිවා ගන්නට හැකි හැන්දෑවක් වෙන්න නිසාම. හර්ෂ මහත්මයා, මේ කොහොමද බැංකුවට ආවේ? ඔව්, අවංකවම බැංකුවට පැමිණීම නම් අහම්බයක්. අහම්බයක්. ඔව්, මම කිව්වා වගේ ගුවන් හමුදා කඳුරක ඉපදිලා අපි හැමදාම දැක්කේ ඒ හමුදා නිලධාරීන්. අපි ඉස්කෝලෙට ආවේ ගියේ ගුවන් හමුදා බස් රථයක. එතකොට මට උවමනා වුණේ ගුවන් හමුදා නිලධාරියෙක් වෙන්න. මොකද අපි ඒ විනය හමුදා නිලධාරීන්ගේ කැපවීම, ඒ නිල ඇඳුම උදේ හවස දකින්නේ ඉස්කෝලට යනකොට දකින්නත් එහෙමයි, ගෙදර යනකොට දකින්නත් එහෙමයි, ඒගොල්ලෝ පෙරේස යනවා දකිනවා. ඉතින් මගේ පියා යනවා එනවා ගෙදරට වාහනවලින් නිලධාරීන් එනවා. ඉතින් අපේ මමත් සහෝදරියෝ දෙන්නත් සහෝදරයත් අපි හැදුනේ ඒ විනයත් එක්ක. ඉතින් මට උවමනා වුණා හමුදාවට යන්න. නමුත් යම් කිසි එක සිදුවීමක් නිසා ඒක බැරි වුණා. ඒක වෙන්න හේතු වුණේ මගේ මවගේ සහෝදරියගේ පුතා පියාසල්ලුතින චන්ද්‍ර ජයසේකර. අපි දෙන්නම එකට තමයි ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්න හිටියේ.
නමුත් මට ඉස්සෙල්ලා මට වැඩිය ගොඩක් වයසින් වැඩි අවුරුදු දෙකක්කට වැඩි ජ්‍යෙෂ්ඨයි. නමුත් සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් හින්දා ඔහුගේ ජීවිතය නැති වුණා යාපනය ප්‍රදේශයේදී. ඊට පස්සේ මගේ මව පොඩ්ඩක් බය වුණා මං හමුදාවට යන එක ගැන. ඊට පස්සේ මමගේ සහෝදරයෙක් ජ්‍යෙෂ්ඨලධාරියෙක් මේ බැංකුවේ සේවය කරනවා. ඉතින් මට කිව්වා එන්න අපිත් එක්ක වැඩ කරමු කියන ඉවරලා. ඉතින් එතනින් තමයි මගේ බැංකු ජීවිතය පටන් ගත්තේ. ඉතින් ඒ වෙනකොට අද මේ තත්ත්වයට එන්න විශාල කැපකිරීම් කරමින් දැඩි අධිෂ්ඨානයකින් මේ ගමන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට බැංකුව අතිමහත් දේවල් අපි වෙනුවෙන් කරලා තියෙනවා. අද අපි මේ ඉන්න ස්ථානයට එන්න මෙම ස්ථාවර දෙයක් වෙන්න අපිට ජීවිතය ගත කරන්න හැමදේම අපිට ලැබුණේ බැංකුවේ. ඒ කියන්නේ මම උසස් පෙළ කරපු ගමන්ම වගේ තමයි බැංකුවට සම්බන්ධ වුණේ. මේ වෙනකොට හැක්නැෂනල් බැංකුවේ මධ්‍යම පළාතේ ව්‍යාපාර ප්‍රවර්ධන ප්‍රධානියා විදිහට මම කටයුතු කරනවා. ශාඛා 24ක් මගේ යටතේ තියෙනවා. නුවරඑළිය, පොගමන්තලාව, මස්කෙළිය ඒ පැත්ත, ඒ වගේම නාවලපිටිය, කටුගස්තොට, මාතලේ වගේම නුවර. ඉතින් ඉතාමත් සතුටින් මේ රැකියාව මම කරනවා. ඉතින් විශේෂයෙන්ම මම නැවත කියන්න ඕනේ ඉතාමත් කැපවීම සහ අධිෂ්ඨානශීලී ගමනක ප්‍රතිඵලයක් තමයි අද මේ මම ඉන්න ස්ථානේ. ඔව් දැන් විශිෂ්ට බැංකු කරුවෙක් ඒ විදිහට නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මට දැන් ඔබේ කතාවෙන් සහ ඔබේ කාලයක් තිස්සේ ඉඳලා පෙරම් පුරවගෙන හිටපු මේ ප්‍රාර්ථනාවත් එක්ක අදටත් මං හිතන්නේ යුද හමුදා නිල ලාංඡන ඒ වගේ යුද හමුදා නිල ඇඳුමක් එහෙම දකිනකොට ඇඟ ටිකක් සරිත වෙලා යනවා ඇති නේ අනිවාර්යෙන්ම පැහැදිලිවම. දැන් ඒ ගැන දුක හිතෙන්නේ නැද්ද යුද හමුදා ගුවන් හමුදාවට එකතු වෙන්න බැරුණයි කියලා? ඒක දෙපැත්තක් තියෙනවා. මං අද මේ ඉන්න ස්ථානයේ සහ මම මේ වෙනුවට මේ වෙනුවෙන් මගේ සිදුවන සේවයට මම කැමතියි. නමුත් යම් කිසි දෙයක් හමුදලධාරියෙක් වශයෙන් කරන්න තිබ්බනම් රට වෙනුවෙන් පහුගිය කාලයේදී තවත් හොඳයි කියලා හිතෙනවා. නමුත් මේ වෙන මේ වෙලාවේ මගෙන් රටට සිද්ධ වෙන සේවය ගැන මගේ ලොකු සතුටක් තියෙනවා. කොහොමද විවේක කාලය ගත කරන්නේ? ඇත්තටම ඒ කියන්නේ මම දැනට පදිංචිලා ඉන්නේ තලවතුගොඩ ප්‍රදේශයේ තලවතුගොඩ හෝකන්දර. මෙහි නිලි නිවසක් මට ලැබිලා තියෙනවා. ඉතින් මම සිකුරාදා හවසට ගිහිල්ලා ඉරිදා හවසට තමයි එන්නේ. ඒ කාලය තුළ ගොඩක් වෙලාවට මම මෙහිදී නම් පොත් කියවනවා. ඒ වගේම මං කැමති මල් වවන්න මගේ ජීවිතයේ විශේෂයෙන්ම කියවීම තමයි මගේ විනෝදාංශයක් විදිහට මම පාවිච්චි කරන්නේ. ඒ වගේම දැන් මේ තියෙන අවස්ථාවත් එක්ක මට ගොඩක් අවස්ථා ලැබිලා තියෙනවා මේ රටවටේම යන්න, විශේෂයෙන් මධ්‍යම පළාතේ නුවරඑළිය, මස්කෙළිය වගේ අපි නොගියපු පළාත්වලට සමහර තැන්වලට දිගින් දිගටම මේ මගේ රැකියා කටයුතුත් එක්ක මට යන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒකනොත් මම විශාල විනෝදයක් සහ ආශාදයක් ලබනවා. හොඳයි. එළඹෙන හැම දවසකදීම අපට බොහෝ දුරට මේ හැම තප්පරයකදීම හැම විනාඩියකදීම ජීවිතේ එකතු වෙන්නේ අලුත් පාඩම් නේද? ඒ හැම දෙයක්ම තමයි අපි වැඩගස්වන්නේ, අපි ජීවිතේට නිසි ආකාරයට යොමු කිරීම කරන්නේ. ඉතින් හැමදේම විශේෂයෙන්ම අපේ රැකියාව තුළින් අපිට මේ හැමදේම ලබා දෙනවා. ඒ නිසාම තමයි මම හිතන්නේ දුෂාරි මහත්මිය අපිට කිව්වේ හැම වෙලාවෙම අපි කතා කරන්න ඕනේ මේ රටත් අපේ ආයතනත් අපිට දීලා තියෙන දේවල් පිළිබඳව කියලා. මම කැමතියි ඒකෙන් අපේ අහගෙන ඉන්න ශ්‍රාවකින්ට ඒක තව ටිකක් විග්‍රහ කරලා කිව්වොත් ඇයි එහෙම කියන්න හේතුව කියලා. චූටි උදාහරණයක් කියන්නම්. දැන් මම කිව්වා පොඩි කාලේ මම මලිලා තුන්දෙනාත් එක්ක මේ ওই මඩවල්වල් වල පැනගෙන තමයි නුවරඑළිය ඉස්කෝලේ ගියේ. මගේ පුංචිම මලි ඊට ටික කාලයකට පස්සේ මේ ඉන්දිකත් එක්ක නුවර ට්‍රිනිටි විද්‍යාලයේ එකම පන්ති ඉගෙන ගන්න ආවා. තවත් ටික කාලෙකදී මම නැෂනල් බැංකුවට ඇවිල්ලා එතුමත් එක්ක වැඩ කරන්න ගත්තා. ඉතින් බලන්න මේ රටේ කොතනක ඉපදුනා වුණත් අපි අර මොරටුවේදී ගහට ගහ කම් වෙනවා වගේ එකතු වෙනවා. එකතු වෙලා මේ වගේ ශාල පවුලක් ඇතුලේ සේවය කරන්න අපි හැමෝම අප කැප වෙනවා. ඒ පළවෙනි දේ අපිට පේන. ඊළඟට මේ හැම දෙයක් තුළම අපි දකින සුන්දරත්වය. ඒකත් ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි.
mama hitanawa ekat ape mahubima nisama me lassana dewal me sindu ehana kota hita ganna puluwan ape hita kohomada kiyala mema kuda kale indalama apita labune me mahubime tiyena e sundaratte nisamai den haja mahatya kiwa aya ratapura yanawa kiyala balanna apita deweniyata labitcha de me sundara wana peta sundara dewa api dakina ehen hemadama dakina de ඉතින් අපේ අදිෂ්ඨානය මොකද්ද අධ්‍යාපනය අපි ඒ හරහා ගියා ඒකට අපිට අවස්ථාව දුන්නා අපේ රට සියලු දෙනාට මේක හා සමානව නේද අපි හැමෝටම මේ අවස්ථාව ලැබුණා ඉතින් අපි මේ ගමන ගියපු නිසා බලන්න 1 2 3 4 කියලා බැලුවොත් අපිට මේ රට දුන්න දේවල් මේක තමයි මම මේ පැහැදිලි කරේ හොඳයි හැම මොහොතකදී මේ පිළිබඳව අපි හිතනවා නම් අපිට ඇතම් හිතට දැනෙන දුක් දුම්නස් සමනය කරගන්න පුළුවන් ලැබුණ දේ පිළිබඳව ටිකක් සතුට වෙනවා නම් නේද ඒ වගේ කතාවක් ඊටාම සුමීරු ගියේ එකතුවකට එක් වෙන ඊටා අර්ථපූර්ණ අදහස් ගොන්නක් අපිට ඊළඟ ගීතයත් ඔබතුමීම තෝරන ගීතයක් මේ ගීතය සුනිල් එදිරිසිංහන්ගේ මහඬින් කලින් ගීතයත් එතුමාගේ ගීතයක් මේ ගීතය තුළ මා හිතනවා ඔබට යම් විශේෂත්වයක් ඇති Megi ikut waterata megi ikut keragaman. Keragaman, itu ada mama, wibawa villa dengan asal revisi hatak kena, mama wibawa lain ni mau tuh wisudya ala cesta katika acara, acara itu sih tak suka tepal meti tu masa mungkin, itu mat boom karya bahul put kali, mana putun deh nih city, nih kalau hang langka we ada apa nih lamela main motor mana itu, pasca tu pada katiu tu sana, pita telai nih dia niya, me A level wibawa kita main city, sana lesen, nih ting, awal tu revisi hatak kita kaling apa. Piana, mewi wahai lah si kerela, mama nuar hadiccha dariya khati yata. Demam piusa guru aru dunne meda ayah datu, kolam itu panni piti yata wahai vela yanda pitat tu na. Egi apa dah si ting mat tham matak kena, magi piana angge asli keti bicha kandul. Eka petikin duka, eka petikin satu tuh, namu teh amat kiuwa puteh me loko kahre bahariak. Rakia apa kerana, neng Paul jiwi tego ni nangandoni. ඒ හැම දෙයකම උඩින් ඒ පවුලට ශක්තියක් වෙන්න ඕනි. ඒක නිසා ඔයා මේ අපේ ගෙදරින් අරගෙන යන්නේ ලොකු හයියක් කියලා කිව්වා. එදා මට තේරුන්නේ නැහැ මේක. දැන් ආපෝ හැරිලා අවුරුදු 27කට පස්සේ බලනකොට ඒ මම සම්බන්ධ වෙච්ච පවුලට ශක්තියක් වෙමින් දරුවන් 13 දෙනෙක් අපේ පවුලේ අතරේ ඒ දරුවන් 13 දෙනාවත් ඉතාම ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙන ගමනක් ආවා අවුරුදු 27ක. ඒ තත්ත්වෙට එන්න මට මගේ පියාණන් දුන්නා අර උපදේශ මං ගෙනියන්නේ දායාදය අපේ සනුවරේ දායාදේ මේ ගීතය ඒකයි හොඳයි අද සොඳුරු සඳෑවේ ඔබේ ගී එකතු අතරට එක්වන මේ සුමීරු ගැම සුනිල් ඉදිරිසිංහන්ගේ හඬින් ඇතුණු ගීතේ රංජිත් අපි ඔබට ආරාධනා කරනවා Thank you.
ශිෂ්‍යෙක් විදිහට ත්‍රිත්ව විද්‍යාලයට එකතු වුණා.
ඊට පස්සේ 1992 දක්වා එහි ඉගෙන ගත්තා. එතකොට 92 තමයි මම පාසලෙන් ඉවත් වෙන්නේ. දැන් ඒ ත්‍රිත්ව විද්‍යාලේ මතක අතරේ කවදාවත් අමතක නොවෙනම දැන් මට සිදුවීම් කියලා අහන්න බෑ. ත්‍රිත්ව විද්‍යාලේ අමතක නොවෙනම සම එහෙම දැන් තියෙනවා ඉස්කෝල වල එහෙම දැන් තියෙනවානේ. ත්‍රිත්ව විද්‍යාලේ කැමැතිම සහ අමතක නොවෙනම තැන කොහෙද? හොඳ ප්‍රශ්නයක් අහුවෙත්තරබ. ඒ වගේ අමතක නොවන ස්ථාන ගොඩක් තියෙනවා. ප්‍රසිද්ධිය කියන බැරිවත් තියෙනවා. කෙසේ වෙතත් අමතක නොවනම ස්ථානේ තමයි මං හිතන්නේ අපේ සියලුම ශිෂ්‍යයන් එක් රැස් වෙන ප්‍රධාන ශාලාව. ඒ ශාලාවට අපේ සඳුදා උදේ සියලුම දෙනා එකතු වෙලා ඒ සෙම්ලිකට එකතු වුණාම පුදුම ධෛර්යයක් ශක්තියක් එන්නේ. ඉතින් ඒක මං හිතන්නේ මම දැනුත් අත්විඳිනවා මේ ප්‍රදේශය වැඩ කරන නිසා පාසලට යනවා එක එක දේවල් වලට. ඒකේ ඒ තැනට ගියාම එන ධෛර්ය ශක්තිය බොහොම ඉහළයි. ජීවිතේ ගොඩනගා ගන්න කොහොමද ඔබට ඒ ඒ ඒ මේක පදනම් වුණේ? අපි කැමති ඒ ගැන ටිකක් එහෙම කතා කරමු. ඇත්තටම ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය අවසන් කරලා ඉස්කෝලෙන් ඉවත් වෙලා ගිහිල්ලා මම හැට් නැෂනල් බැංකුවට එකතු වෙනකොට ඒ මූලික අඩිතාලම දාලා දුන්නේ අපිට පාසලේ දෙමව්පියෝ සහ පාසල්. එතකොට අපි දැන් වුණත් මේක සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුදු දෙයක් තමන්ගේ පාසලෙන් ලැබෙන දේ. ත්‍රිත්ව විද්‍යාලයෙන් ඒ දුන්න ශක්තිය ජවය කියා නිම කරන්න බෑ. ඒක හැම වෙලේම ඕනෙම පුද්ගලිකුගේ වයස කොච්චර වුණත්, ඒ කියන්නේ යා ඉස්කෝලෙන් හැර ගියාට පස්සේ අවුරුදු 20-21 වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අවුරුදු 30-35 වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අවුරුදු 40-45 වෙන්න පුළුවන්. ඒ ලැබිච්ච ජවය ධෛර්ය හැම තැනකදීම එක එක ආකාරයෙන් අලුත් වෙවි දැනෙනවා. අලුත් වෙවි දැනෙනවා. ඉතින් ඒක බොහොම ඉහළ දෙයක්. ඒක තවන්ගේ කාර්යාලයේදී වුණත් යම් යම් දේවල් වලට ඒ ආකාරයට ඒ අනුරූපව පාවිච්චි කරනවා. ඉතින් ඒකයි මම කිව්වේ ඒ පාසලේ ලැබුණු ධෛර්ය ශක්තිය අද්විතීයයි. හොඳයි. එවන් පාසල් පසුබිමකින් පාසල් පරිසරයකින් බිහිවන චරිත ලෝකයේ වෙනස් කරමින් ජීවිතේ ජයගනිමින් ලෝකයක් දිනවන්නට එක්වන සොඳුරු චරිත. අද අපි කතා කරන්නේ හැම තිදෙනෙක් එක්ක. ඊළඟ ගීතේ අපි හර්ෂ මහත්මයාගේ ගීතයක් ඔබ තෝරන ගී අතරින් විශේෂයෙන්ම ආචාර්ය අජන්ත රණසිංහන් තමයි මේ ගීතය රචනා කරන්නේ. කන්ද උඩරට වෙසෙන හැම කෙනෙකුටම නම් බොහොම සංවේදීව දැනෙන එක මේ ඇසළ සමය වෙනකොට ඉතාම ඉහළින්ම දැනෙන හැඟීම් සමුදායකට ඇති වෙච්චි මේ ගීතේ ධර්මදාස වල්පොලයන්ගේ ගී හඬ. අපි කැමති ඔබ මේ ගීතයට මෙච්චර ප්‍රිය කරන්නේ ඇයි කියලා දැනගන්න ගීතය අහන්න කලින්. ඇත්තට මම මේ ප්‍රදේශයට සේවය කිරීමට ප්‍රථම මම සේවය කරේ බස්නාහිර පළාතේ. ඉතින් ඇත්තටම මට දැනුම් දුන්නහම මේ නුවර ප්‍රදේශයට මගේ සේවා මාරුව ගැන මං හිතන මං ඉතාමත් සතුටටපත් වුණා. මොකද මං හිතුවා දළදා හාමුදුරු වැඩේ සිටින සෙංකඩගල පුරවරයට ඇවිල්ලා වැඩ කරන්න ලැබෙන එක මං හිතන්නේ මට ලැබිච්ච ලොකුම දායාදයක් කියලා. මට ඇත්තටම විශාල සතුටක් ඇති වුණා ඒ වෙලාවේ. මොකද දළදා හාමුදුරු වැඩ සිටින මේ සෙංකඩගල පුරවරේ අපි දන්නවා දන්ත කුමාරයා හේමමාලි කුමරියත් ඒ දළදා ඊට වඩම්මලා වහන්සේ ගෙනල්ලා ඒක අපේ රටේ සංස්කෘතියේ හැරවුම් ලක්ෂයක් වුණා. ඒ හා බැඳිච්ච සංස්කෘති දායාදයන් බොහොමයි අපිට ලැබිච්ච දේවල්. ඒ වගේම අපි දන්නවා මේ රටට විටින් විට විශාල උවදුරුවල් ආවා. ආක්‍රමණ වගේම විශාල ත්‍රස්තවාදී ප්‍රශ්න ගොඩක් දේවල්. නමුත් හැමදාමත් මම හිතන අපි ආරක්ෂා කරන්න ලොකු පිටුවහලක් වුණා බුදුන් වහන්සේගේ දන්ත දාතු වල සිටින මේ පරිශ්‍රයේ මේ
සෙන්කර කළ පුරවරය. ඒවගේම අපේ ජනතාවට අපි වැටිච්චම අවස්ථාවකදීම ඒ අවශ්‍ය කර ධෛර්ය අදිෂ්ඨානය ජවය අපිට එහරහා ලැබුණා. ඒකයි මේ ගීතයට මම විශේෂයෙන් ප්‍රිය කරන්නේ. හොඳයි. අද KCC සොඳුරු සඳෑවේ අපේ සුමයුරු ගීතාවලියේ මේ ගීහඬ ඔබ වෙනුවෙන් ගෙනෙන්නට අද රංජිත් සමග රිද්මීට අපි ආරාධනා කරනවා.
ශරීරාත්මය පුෂ්පදාන ඉන්න කාලේ පෙරහැර බලන්න එහෙම එනවා සහභාගී වෙනවද කොහොමද පෙරහැර බැලුවා දැන් මගේ අර ගුරුතුමිය ගැන මම කිව්වා යාප මහත්මිය මගේ බුද්ධඝම ටීචර් හැටියටත් කටයුතු කරා ඒකල මට මෙච්චර දැනුමක් තිබුණ නැහැ දන්ද ධාතුන් වහන්සේ ගැන එතුමිය පාඩම් පටන් ගන්න කලින් මම හිතනවා මේ වැඩසටහන අපේ පන්තිය සෑම කෙනෙක්ම අහනවා මොකද අපි දැන් මේ අලුත් තාක්ෂණයට පින් සිද්ධ වෙන්න 79 අපේ කණ්ඩායම මේ 2022 වර්ෂේ එකමුතුයි 79 කණ්ඩායම ඔව් අපි 79 පුෂ්පදාන්ට ආවේදී මෙතුමිය අපිට කියලා දෙන්න ගත්ත වසර 100 ගණනක් තිස්සේ අපේ දලදා හාමුදුරුව වටා බැඳුණු එක එක කතන්දර හරිම ආශ්චර්යමත් දැන් අපි එලාවකට දිව්‍ය ලෝකේ ජීවත් වෙන්නේ ඇයි මේ තරම්ම ආශ්චර්යමත් දේවල් අපි මේ අහන්නේ මුලදී අපි කුඩා දරුවෝ හැටියට එහෙම ගමනක් ඇවිල්ලා ටික කාලයක් යනකොට මේ ධර්මය ගැන අපි බෞද්ධයෝ හැටියට මේ පිළිබඳව ටික ටික පරිණතභාවය ලබද්දී අපිට මේ දලදා හමුදුර ගැන එක්තරා මේ ගෞරවයත් සමගම කැමැත්ත මේ මාලිගාවට යන්න ඇති වුණ තරම කොච්චරද කියනවා නම් විවාහ වෙලා සෙනසුරාදා උදේට අහනවා මේ මම මේ මගේ මහත්තයාගෙන් ඉන්ටර්සිටි කෝච්චිය තියෙනවා මං උදේ ගිහින් හවසේ ඉන්න හිතේ තියෙන්නේ ඉක්මනට මාලිගාව වැඳලා යන්න මොකද ඉගෙන ගන්න කාලෙත් සෙනසුරාදා ඉරිදා කොළඹ ආවහම කොළඹ ඉඳලා නුවර ආවහම වන්දනා කරලා තමයි ගියේ. ඉතින් හරියම මේ සැදැහැ හිත. ඒ පුණ්‍යවන්ත නගරේ තමයි අද අපි අපිට සවන් දෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගුණින් සවන් දීගෙන අහගෙන ඉන්නා වගේම මේ පින්වත් නගරය තුළ වෙසෙන බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා විශේෂයෙන්ම මේ සුන්දර KCC පරිසරය තුළ එහා මෙහා සැරිසරන අපේ හිතවතුන්ට මේ කතා බහ ඇහෙනවා අද මේ සොඳුරු සැඳෑව වුන් රස විඳිනවා බොහෝ දෙනෙක් අපිත් එක්ක නරඹනවා සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ මේ නරඹනවා මේ හැම දෙයකටම අපිට මේ මහා පින්බිම දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ මේ හැම මොහොතකදීම හැම තප්පරයකදීම හැම තැනකම විසිරෙනවා පැතිරෙනවා ඒ තුළ තමයි අපි ජීවත් වෙන්නේ KCC මේ පරිශ්‍රය ගැන කොවිඩ් කාලෙවත් මේ කටයුතු බොහොමයක් අඩපණුනේ නැහැ කොහොම හරි ක්‍රියාත්මක වුණා මේ ආයතන තුළ තුෂාරමත් මේ ඔබ ලංකාවෙත් විදේශ රටවල් වලත් බොහෝ ප්‍රමාණයක මේ අද්දකින් අරගෙන තියෙන කෙනෙක් හැටියට මම කැමති කැන්ඩි සිටිසෙන්ට ආයතනය ගැන ඔබෙන් යමක් දැනගන්න ඔබට මොකද හිතෙන්නේ ඔබ ඔබේ ආකල්පය මේ ගැන මේකට මගේ චූටි දායකත්වයක් තියෙනවා ඒක දන්නේ නම් අපි විජේසේන මහත්මයා තමයි මට එතුමා පුදුමාකාර විශිෂ්ට පුද්ගලෙ මම දැකපු මේ රට ජාතිය කෙරේ පුදුමාකාර ආදරයක් තියෙන මම ඒ කියනවා මේ පැරණි රජ කෙනෙක් විය යුතුයි ඇයි හැම වෙලෙම කල්පනා කරන්නේ අපේ සමාජය අපේ රට අපේ මිනිසුන් කොහොමද නගා හිටවන්නේ කියලා හරිම පෙරදැක්මක් තියෙන මහත්මෙක් ඒ එතුමාගේ මේ කල්පනා කරලා මේ හදාපු දේ මම කල්පනා කරනවා මෙවැනි දෙයක් තියෙන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපති විතරයි මම හිතනවා මං එහෙ ඇවිදිනකොට බොහෝ මේ වගේ දේවල් දැක්කා මේ තරමත් ඊට වඩා මං හිතනවා මේ ස්ථානේ අතිවිශිෂ්ටයි අපි බොහෝම ආඩම්බර වෙනවා එතුමා ඉතා පුළුල් දැක්මක් කරා නවීන සමාජයටද ගැළපෙන පරිදි අර අපේ තිබුණු උසස් ගුණංගයන් තවත් සශ්‍රීක කරමින් මේ හදාපු තැන අපි බොහොම ආඩම්බර වෙනවා අපේ බැංකුව එතකොට තියෙන්නේ අල්ලපු විල්ලිමේ ඒකයි අපේ විශේෂත්වය අපි එතකොට සහෝදරත්වයකින් දැන් කෙනෙකුට ඔබ ඔබ බොහොම විශ්වාසයෙන් යුක්තව මේ අදහස් පළ කරනවා ජීවිතේ ජයග්‍රහණය කරගන්න ප්‍රධාන වශයෙන්ම ඉවහල් වෙන්නේ දැන් අපි ඉගෙන ගන්න ඕනේ ඒ වගේ දේවල් එහෙම තියෙන්න ඕනේ ඒනුත් ඔබට ගිහිල්ලා ඔබ විශ්වාස කරන ඉතින් මොකද්ද තියෙන්න ඕනේ කෙනෙක්ගේ සිත තුළ මට හිතෙනවා අදිෂ්ඨානය සහ දිගින් දිගටම අපි ෆෝකස් කියන වචනේ පාවිච්චි කරනවා අද තියෙන දේ හෙට වෙනස් වෙනවා ඒ නිසා වෙනස් වීමට අනුකූලව නැවත සකස් විය යුතුයි ඒ ස්ථානයේදී අපි ඒක කල්පනා නොකර අපි ටිකක් ඒක පැහැර හැරියොත් කම්මැලි වුණොත් එතකොට මීට අවුරුදු 30කට කලින් යම් වුණක් අපිට තිබුණාද හෙටත් පවත්ව ගන්න නම් දැඩි අදිෂ්ඨානය සහ උමනාව තිබිය යුතුමයි එහිදී අපිට මම තව එක දෙයක් කියන්න ඕනේ මම කුඩා කාලේ ඉඳලම හිතේ සේවය කරන්න ඕනේ එදත් හිතුවා අදත් හිතුවා හිතනවා හෙටත් හිතනවා ඊයට කරාට වඩා හෙට තව ටිකක් හොඳට කරන්න ඕනේ කියලා මෙන්න මේ කරුණු කාරණා තමයි දිගින් දිගටම මේ වගේ ගමනක් යන්නේ ඉවහල් වුණේ සමහර තැන්වලදී දුක හිතුණා හැයි මං අම්මා කෙනෙක්නේ ඒකට මං උදේ ඉඳලා රැවෙනකන්
සේවේ ඉතින් සමහර තැන් මට එහාට මෙහාට වුණා දවසක් මම දරුවන්ට කිව්වා දැන් අම්මට කාලේ හරි මම අයින් වෙන්නම් කියලා ඒ තුන් දෙනා කිව්වා එහෙම නෙමෙයි අපි ආඩම්බරයි ඔයා රැකියාව කරනවාද කියලා ඒක මට හරිම හරිම හයියක් වුණා මේක තමයි මම දකින්නේ ඒක පුෂ්පදානෙනුත් ඒ පසුබිම සම්පූර්ණයෙන්ම එවැනි චරිතයක් බිහි නිර්මාණය කරන්න කොහොමද ඒ පසුබිම පාසල තුර දීපිච්ච පසුබිම මම කිව්වා වගේ මගේ විදුහල් පුත්‍රීවරුන් සහ ජීකේ දසනායක මහත්මියත් මං හිතනවා බලනවා එතුමිය මේ හරිම ප්‍රතාපවත් චරිතයක් මේ විදුහලක් ගෙනියන්න විදුහල්පතිතුමියකට තියෙන්න ඕනේ පුදුමාකාර ලස්සන ගතිගුණ නොසැලෙන ගතිගුණ සහ ගැටළු එනකොට ඒවට විසඳුම් එකක් නෙමෙයි බොහෝ විසඳුම් හොයලා එයින් එකක් තෝරගන්න දැන් මට මේ මොහොතේ මතක් වෙනවා නෙල්සන් මැන්ඩෙලා මහත්මයා එතුමගෙන් දවසක් ප්‍රශ්න කරනවානේ කොහොමද මේ තරම් දක්ෂ කෙනෙක් උනේ එතකොට එයා කියනවා මම තෙන්නේ මේ ගෝත්‍රික පරිසරයකින් මගේ පියාණන් රට වෙලා එයා නෙමෙයි ඉස්සෙල්ලා කතා කරන්නේ අනිත් හැමෝම මාත් ඉන්නවාගෙන එතකොට මගේ පියාණන් අන්තිමට හැමෝටම සමන් දීලා තීරණේ ගන්නවා මේක ලස්සන අදහසක් ඒ වගේ තමයි ඒ හැමෝගේ මහල එතුමියන්ලට තිබිච්ච පුදුමාකාර දුර දැක්ම බොහෝ ප්‍රශ්නවලට උත්තර සෙවීමේ හැකියාවත් එක්ක ඒ දැකපු මේ මහා මේරු පර්වතය හා සමාන චරිත අපේ හිතවලට කා වැදුණා. ඉතින් මේ මේ වගේදී දැන් මම බැංකු ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 30ක් වෙනවා. මේ 30 මේ ගමන එන්න අන්න ඒ වගේ ගුරුවරුන්ගෙන් අපි ලබාපු අත්දැකීම් විශේෂයෙන්ම පුෂ්පදාන බාලිකාව නිසාම මම හිතනවා බෞද්ධ බාලිකා විද්‍යාලය කවුරුදු 79ක් වෙනවා. EW අධිකාරම් මැතිතුමාගේ අදහසක් අනුව ශ්‍රී පුෂ්පදාන සමිතිය විසින් පිටවල තිබුණේ මේ ආයතන ඉති ආගමික පරිසරය තුළ සහ ඒකට විශේෂ හේතුකුත් තියෙනවා දල්දා හඳුරන් වහන්සේ මේ සියල්ල තුළ තමයි අපි මේ ගමන හැඩගස්වා ගත්තේ. හොඳයි. පාසලක් බිහි කරන සුන්දර චරිත. ඒ චරිතත් එක්ක බද්ධ වෙච්චි මේ මහා විශාල සමාජයේ අද වෙනකොට හරිම කාර්ය බහුල සංකීර්ණ සමාජයක් තුළ ඉන්න චරිත. හැබැයි ඒත් ආපහු දශක කිහිපයක් අතීතයට ගිහිල්ලා ඒ හැම සුන්දර සිදුවීමක්ම එකින් එක පෙළගස්වන්නට තරම් මතකයක් තාම ඉතිරි කරගෙන ඒ විදිහටම ඒ සුන්දරත්වය විඳින චරිත. ඉතින් මේ කොයි ආකාරයට කිව්වත් ඔක්කොම හරිම සුන්දර චරිත. සුන්දර චරිත එක්කරගත්තු සොඳුරු සඳෑවේ. ඔබතුම ඊළඟට තෝරන ගීතයත් හරිම ලස්සන ගීතයක් මං හිතන්නේ අපේ මේ අර කණ්ඩයම් ගී ගැන කතා කරනකොට ඒ වගේම උඩරට ගැන කියවෙන ගීත ගැන කතා කරනකොට එයින් ප්‍රමුඛවම කියවෙන ඉතාම සුමිරු ගීතයක්. ඉතාම රසාලිප්ත ගීතයක් ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයතුළු පිරිස ගායනා කරන මේක අපි තෝරගන්න කල්පනා කරනකොට මුලින්ම අපිට පෙනුනේ මේකේ තියෙන සුන්දරත්වය. හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් මේ ට්‍රිප් එකක් යනකොටත් හැමෝම ඒක තමයි දැන් මම අහන්න ලෑස්තිුනේ මොකද සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් යනකොට මේ බස් එක ඇතුලේ කියමුනේ නැති වුණොත් තමයි පුදුම කියලා. එහෙම තත්ත්වයක්. නමුත් මේ ගීතයේ ඇතුලේ තියෙන හරය දැන් කුමක් හෝ හේතුවකට මං කුඩා කාලේ ඉඳලම මේ උඩරට නැටුමට හරීම ආසයි. ඉතින් අවුරුදු 6 7 මගේ මෑණියන් මාව ඒ නුවරෙලි ගුරුවරයෙකුට බාර දුන්නා. එදා ඉඳලම ජීවිතේ කොතනක හරි මුල්ලක් හම්බුනොත් තනියම නටනවා. මෙහෙම පුෂ්පදාන බාලිකාවෙදිත් නැටුම් මම 10 ශ්‍රේණිය දක්වාම ඉගෙන ගත්තා. ඉතින් මේ නර්තනය කියන දේ අපිට දෙද්දි අපේ ගුරුවරු විශේෂයෙන්ම සඳහන් කරේ දියණියක් නර්තනයට යොමු වෙනකොට ගෙනියන්න ඕනේ මේ ගෞරවාන්විත தත්ත්වය. මේ ගීතය ඇතුලේ ඒ කතාව හරීම ලස්සනට විස්තර කරනවා. දැන් මේ සුන්දර කඳුරට ප්‍රදේශයට ඈත රටවල් වල ඉඳලා මිනිසුන් එනවා පෙරහැර බලන්න. මේ උඩරට නැටුම හරිම ප්‍රසිද්ධයි. නමුත් මේ නැටුම නටන අපි උඩරට කාන්තාව බොහොම පරිස්සම්. අපිට කියලා තියෙනවා නිසිනා නොමසෙන් දසන් දක්වා බලන්න මේ ගීතය ඇතුලේ තියෙනවා පොඩ්ඩක් තමයි හිනාවෙන්නේ. හැබැයි නර්තනය අතිශයින් ලස්සනයි. ඉතින් මගේ ආසාව නැටුම සහ මේ ගීතයේ ලස්සන පැත්තට අපි කල්පනා කරගෙන මේක තෝරගත්තා. හොඳයි. නිශාන්තරත් රංජිත්ත් දෙදෙනාටම අපි ආරාධනා කරන්න කැමති වෙනනම් උඩරට නිලියගේ හැඩවැඩ අපිට ගේන්න කියලා. Thank you.
දොරට නිලිය හැඩවගේ රතගිලියගේ සෙලනු සැටියගේ මල්තනි බොන්දට පොර තර මීමැසි රංචුව වාගේ ඇගේ රතගිලි සෙලන හැටියගේ උඩරට නිලිය හැඩවගේ රතගිලියගේ සෙලන හැටියගේ මල්පැණි බොන්දට පොර කන මීමැසි රංචුව වාගේ ඇගේ රතගිලි සෙලන හැටියගේ ජාතියට ගරුසර ලබා දෙවන උඩරට නිලිය සිංහල ජාතියට ගරුසර ලබා දෙවන උඩරට නිලිය ඔබ සිව්මැලි මනසිනාවරන් පෑදුත රතිනා ඔබ සිව්මැලි මනසිනාවරන් පෑදුත රතිනා ඇගේ රතගිලි සෙලන හැටියගේ උඩරට නිලිය හැඩවගේ රතගිලියගේ සෙලන හැටියගේ මල්පැණි බොන්දට පොර කන මීමැසි රංචුව වාගේ ඇගේ රතගිලි සෙලන හැටියගේ ලේත පාතබා නරබන්නන් මනමත් කරලා පෙරපද තාලේට පාතබා නරබන්නන් මනමත් කරලා සුදුරු නිලිය අපේ නාලිය උදරටම හැඩකාරි සුදුරු නිලිය අපේ නාලිය උදරටම හැඩකාරි ඇගේ රතගිලි සැලෙන හැටියගේ උදරට නිලිය හැඩ වගේ රතගිලියගේ සෙලන හැටියගේ මල්පැණි බොන්දට පොර කන මීමැසි රංචුව වාගේ ඇගේ රතගිලි සෙලන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ රතගිලියගේ සෙලන හැටියගේ මල්පැණි බොන්දට පොර කන මීමැසි රංචුව වාගේ ඇගේ රතගිලි සෙලන හැටියගේ අගර තගිලි සැලෙන හැටියගේ කිසිසි සොඳුරු සඳෑවෙන් රංජිත් සහ නිශාන්තගේ ගී එකතුෙන් අද අපේ සොඳුරු සඳෑව හැදගන්නන හැට්නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමිය තීරු ගීතයක් තුෂාරි ප්‍රණවීර මහත්මියගේ ගී අතරින් අපි තාම රස විඳින්නට කැමති හැම කාලයකදීම වගේ අර කිව්වා වගේ පුංචි දරුවෝ තරුණ තරුණියෝ වැඩි හිටියෝ මේ කාටත් තමගේ මතකයන් බොහොමයක් අවදි කරන්නට නැවත නැවත සිහිපත් කරන්නට හැකි වෙන ඉතාම සොබිරු ගීතයක් සොඳුරු සඳෑව හැම සෙනසුරාදාවකම අපි ඔබට KCC අපේ විකාශන මැදිරිය සිට ගුවන්විදුලි විකාශන මැදිරිය සිට ගෙනේනෝ කඳුරට ගුවන්විදුලි තරංග මාලාවන් ඔස්සේ FM 98.1 107.3 107.5 අපේ තරංග මාලාවන් ඔස්සේ ඔබට මේ ශ්‍රවණය කරන්නට ඉඩකඩ සැලසෙනවා. ඉතින් අද හැට්න නැෂනල් බැංකුවේ අපේ ආරාධිතින් මැදිරියට සහභාගී වෙන්නේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය නීති සහ මාණ්ඩලිකර ලේකම් තුෂාරි රණවීර මහත්මියත් මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රබන්ධන දරිහර්ෂ වික්‍රමසිංහ මහත්මියත් මහනුවර ශාඛා විජේෂ්ඨ කල්පනාකරතුමා ඉන්දික ඒකනායක මහත්මියත් එක්ක අපි සොඳුරු සඳෑව ඔබට මෙලෙස සමීප කරන්නේ හර්ෂ මහත්මය දැන් අපි අර මෙතෙක් කතා බහ කරපු දේ වලින් මම ටිකක් වෙනස් පැත්තකට ගිහිල්ලා ඔබෙන් යම් අදහසක් අපි වහගෙන ඉන්න අපේ ශ්‍රාවකින්ට අරගෙන දෙන්න කල්පනා කළා. අපි රටක් හැටියටත් ලෝකෙම හැටියටත් දැන් මේ පවතින තත්ත්වය ගත්තාම අතරම අපි කියනවා ගෝලීය වසංගත තත්ත්වයක් කියලා අපි ලෝකෙම එක ගැටලුවකට අර්බුදයකට ලක් වෙච්ච එක පසුබිමක්. මේ වගේ කාලවකවානුවකදී අපිට දවසින් දවස එළඹෙන ගැටලු විවිධාකාරයි සහ ස්වරූපේ වෙනස් වෙනවා. අද ගැටලුව හෙට එන්නේ වෙනත් ස්වරූපකින්. එහෙම වෙනකොටත් මිනිසුන්ට බහුතරයක් හරි කලකිරීමකින්, පීඩනයකින්, සමහරට කේන්තියෙන් මේ වගේ ගාක් හැඟීම් වලින් තමයි දවස ගත කරන්නේ. හැබැයි නමුත් අපි බට මුහුණ දෙන්න ඕනේ.
දිගු කාලීන අත්දැකීම් තිබෙන බැංකු කරුවෙක් හැටියට විශේෂම මේ මුදල් ප්‍රශ්න එනකොට ජීවිතේ බලාපොරොත්තුෙන් දෙයක් කරගන්න බැරි වෙනකොට එන ආතතිය මේ වගේ දේවල් කලමනාකරණය කරගන්න කලමනාකරුවෙක් හැටියට පුංචි උපදේශයක් දෙන්නකෝ ඔබේ අත්දැකීමුත් එක්ක. සමන් මෙහෙමයි මම දකින විදිහට අපිට ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියලා මම හිතනවා මේ වෙලාවේ. මොකද මේ අපි නිතරම පවතින තත්ත්වයක් තුළ අපිට වෙනස් වීමේ හැකියාව තියෙන්න ඕනේ. මම හිතනවා අපි පරිණාමවාදී අරන් බැලුවත් සර්වයිව් වුණේ, ඒ කියන්නේ ඉතුරුනේ වඩාත්ම ශක්තිමත්ම සත්වයා නෙමෙයි අපි දන්නේ ඒ කාලේ මැමත්ලා ඩයිනෝසිරස්ලා. නමුත් අනුගත වෙනසට අනුගත වීමේ හැකියාව තිබිච්ච සතුන් තමයි ඉතුරුනේ. ඒකින්ද නිතරම මම විශ්වාස කරන දෙයක් තමයි මෙතුමිය කිව්වා වගේ චේන්ජ්, ඒ වෙනසට අපි අනුගත වෙන්න පුරුදු වෙන්න හුරු වීම විශේෂයෙන්ම අවශ්‍යයි. ඒ වගේම අපි නිතරම තමන් ගැන විශ්වාසය මොන යම් තත්ත්වයක් තුළදී හෝ මට මේක කළ හැකි, මම මේක කරනවා, අදිෂ්ඨානය තියාගෙන වැඩ කරනවා නම් අපිට ජීවිතේ ගමනක් යන්න පුළුවන්. මොකද මෙතුමිය කිව්වා වගේ අපි දවසට දහස් ගණන් මිනිසුත් එක්ක කතා බහ කරනවා, ආශ්‍රය කරනවා, ඒගොල්ලන් ගැටලු කතා බහ කරනවා. අපි දැකලා තියෙනවා සමහර ව්‍යාපාරිකයන් මොන යම් තත්ත්වයක් තුළ හෝ ආර්ථික තත්ත්වයන් කෙසේ වුණත් ඒගොල්ලන් ගමන ඒගොල්ලෝ යනවා. ඒ ඇවිල්ලා තමන්ගේ වියහියදම් පාලනය කිරීම සහ තමන්ට දැක්මක් තියාගෙන තමන් ඉන්නේ කොතනද, තමන් කරන්නේ මොකද්ද කියන තේ අදහස තියෙනවා නම් මං හිතනවා කාටවත් ඒක ගැටලුවක් නෙමෙයි පවතින තත්ත්වයට මුහුණ දීමේ හැකියාව. අපි දකින සමහර තැන්වල වියහියදම් කිරීමේදී තමන්ට ලැබෙන ප්‍රමාණයට තමන් දැනගන්න ඕනේ. මං හිතන්නේ ඔක අපි බෞද්ධ වශයෙන් ගත්තා සිකාලෝවන් සූත්‍රයක පැහැදිලි කරලා තියෙනවා කොහොමද අපි ඒක උපයනදී කලමනාකරණය කිරීම. ඉතින් ඒ කලමනාකරණය බැංකුවට විතරක් නෙමෙයි අපි හැමෝටම අපේ ජීවිතේ ඒ කලමනාකරණය හරියට කරන්න පුළුවන් නම් මේක ප්‍රශ්නයක් නෙමෙයි කියලායි මම හිතන්නේ. හොඳයි, ඔබේ ජීවිතේ අද ඔබ මේ ගත කරන බැංකු ශේෂ්ත්‍රයේ රාජකාරීත් එක්ක ගත්තාම පැරණි හිතමිතුරු කොහොමද තාම මුණ ගැහෙන උදවිය පාසල් මිත්‍රයෝ අර පැරණි මිතුරුදම් මිතුරුකම් සම්බන්ධ සම්බන්ධකම් තියලා මෙතන මේ කිව්වා වගේ දැන් තාක්ෂණයේ දියුණු හින්දා නිතරම කතා බහ කරන්න අවස්ථාවක් නැති වුණත් අපි යම් යම් අවස්ථාවලදී හමු වෙන අවස්ථාවක් තියෙනවා. අපි දුරකථනයෙන් කතා කරන අවස්ථාවක් තියෙනවා. මොකද කල්යාණ මිත්‍රයන් සිටීම ඒක මම හිතන්නේ අපේ ජීවිතයට ලොකු ශක්තියක්. ඒ මිතුරු සම්බන්ධකම්, ඒ අපි කුඩා කාලේ අපිත් එක්ක සම්බන්ධකම් පවත්වපු මිත්‍රයන් අදටත් අපිත් එක්ක ඒ විදිහටම ඒ සම්බන්ධකම් පවත්වනවා. ඔව්. මොකද මම මෙහෙම ඇහුවේ ඔබනි ශරිතත් එක්ක ඒ පැරණි මිතුරුකම් සමහර විටකදී ඔබ දෙනියරිලා ඉන්න මේ ශේෂ්ත්‍රයත් එක්ක වැඩි කාල වේලාවක් නොමැති නිසා සමහර අවස්ථා වලදී ඒවා බිඳිලා ගිහිල්ලාද කියන කාරණේ නෑ, එහෙම වෙන්නේ නෑ. කල්පනාකරණය කියන්නේ ඒක තමයි නේද? ජීවිතේ හරි විදියට වෙලාව සහ යෙදෙන දේවල් හැම දෙයක්ම කල්පනාකරණය කරගත්තාම ඔක්කොම ජීවිතේ දිනන්න පුළුවන්. ඒ වගේම මම කියන්නේ වේලාවට වැඩි කිරීම මම මගේ මුළුචිත කාලය පුරාම ප්‍රායෝගිකව කරපු දෙයක් තමයි. ඒක 8 නම් වෙලාව 8, 8:05 නෙමෙයි. ඉතින් අපි ගොඩක් කලාවට පන්චුවලිටි කියන එක ඊටමත් අපේ ජීවිතයට බද්ධ කරගත් දෙයක් කියලා මම හිතනවා. අපිට දිගුමලක් යන්න ඕන නම් දියුණු වෙන්න අවශ්‍ය නම් ඔබ වැනි චරිත මේ අපේ මැදිරියට එහෙම විශේෂ චරිත ආපුවාම මම උත්සාහ කරනවා එහෙම අදහසක් දෙකක් එළියට ගන්න. ඇත්තටම මෙච්චර සම්පත් ප්‍රමාණයක් තියෙන රටක්, මෙච්චර හැකියාවන් තියෙන මිනිස්සු ඉන්න රටක්, මෙච්චර ලෝකෙම අවධානය යොමු වෙන රටක්, හැබැයි මම ඔබේ පෞද්ගලික අදහසක් එකතු කරන්න කැමතියි. අපිට තාම අපි ටිකක් මන්දගාමි ගමනක් නේද යන්නේ කියලා බොහෝ දෙනෙක් කියනවා. ඇයි හර්ෂ මහත්මයා අපිට එහෙම ඔබ විශ්වාස කරනවා නම් එහෙම වෙලා තියෙනවා කියනවා නම් ඇයි කොතනද අපිට වැරදිලා තියෙන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් ටිකක් මං හිතන්නේ කාල වේලා අරගෙන ඉවරලා දීර්ඝ වශයෙන් ඒ විග්‍රහයක් කරන්න ඕනේ මං හිතන්නේ.
මං හිතන්නේ එතනත් ආකල්ප වෙනස් ආකල්පමය ගැටලුවක් අපිට තියෙන්නේ. අපි හරි දේ හරි වෙලාවට තෝරගන්නව නම් අපිට ඒක එතන ගැටලුවක් මං දකින්නේ හරි දේ හරි වෙලාවට අපි තෝරා නොගැනීම තුල තමයි ඒ ගැටලුව තියෙන්නේ. එහෙම නැත්නම් ඔබතුමා කියනා වගේ සම්පත්වල අඩුපාඩුවක්වත් මිනිසුන්ගේ ධෛර්යය අඩුපාඩුවක්වත් ජවයේ අඩුපාඩුවක්වත් කැපවීමේ අඩුපාඩුවක්වත් දැක්මේ අඩුපාඩුවක්වත් අපේ ජනතාවට නෑ. අපේ ජනතාව ඉතාමත් ශක්තිමත්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ සොලීන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඒ හැම දෙයකටම මූණ දීලා රයිට් ඒ මූණ දීලා මේ රට අදට අපි මිනිසුන්ට අදිෂ්ඨානයේ ශක්තිය ජවයේ මිනිසුන් අතර තියෙනවා හරි තැනට ගෙනියන එක තමයි කරන්න ඕනේ මම දකින්නේ. ඔබ ලස්සන ගීතයක් තෝරනා ඊළඟට 70 දශකයේ ගත්තාම මේ ගුවන්විදුලියෙන් තමයි මේ වනිතර ඇහෙන්නේ මං හිතන්නේ. දිවා කාලයට එහෙම මේ ඇහෙනකොට අර ගුවන්විදුලියේ ගීත ප්‍රචාරය කරන වෙලාවල් තියෙනවානේ උදා ගීත, ඊට පස්සේ දවල් වෙනකොට දිවා ගී, එහෙම නැත්නම් බයිලා තීරේ එහෙම සඳෑ ගී මෙහෙම එනවා. ඒ අතරේ දිවා කාලෙදී ඉස්සර කොහේ හරි තැනක ගෙදරකින් රේඩියෝ එකකින් ඇහෙනවා මේ ගීතය. බොහොම ලස්සන ගීතයක්. අපි ඒකට ඔබේ විශේෂ ප්‍රියතාවයක් ඇති. ඔව්. ඒකෙත් දැන් මං ඔබතුමාට ඉස්සෙල්ලා කිව්වා වගේ ආකල්පය. දැන් මෙතුමා මේ යකඩ තරණ රැකියාවක් කරන්නේ. නමුත් ඒක බොහොම ආසාවෙන් කරනවා. උදේ නැගිටලා දරුවන්ගේ මුව සිඹලා දෙවියෝ යදලා ඒ වැඩේ ඒ මනුස්සයෙක් බොහොම ආසාවෙන් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් අපි මේ කරන රැකියාව අවංකවම සුවපහසු රැකියාවක්. අපි කරන්නේ අපේ මනස භාවිතා කරලා තමයි කරන්නේ. නමුත් මේ රටේ සුවහසක් වෙච්ච ජනතාව මේ වගේ යකඩ තලලා දහස් ගණක් මිනිස්සු එළිය වැඩ කරනවා. ඒ මිනිස්සුන්ට උපහාරයක් විදිහට තමයි මම මේ ගීතේ තෝරගත්තේ. හොඳයි. කණ්ඩායම් ගීතාවලියේ ඉතාමත් මේරු ගීතයක්. කාලයකට පස්සේ අපි සොඳුරු සැඳැවෙන් අහන. මම හිතන්නේ සොඳුරු සැඳැවෙන පළවෙනි අවස්ථාව. අපි ආරාධනා කරන රංජිත්ට නිශාන්තට ගීතේ ගන්න. දුප්පත් වෙලා මම කම්මලි වෙහෙසිනවා ගන්න මෙමා යකඩ තලන්න
අඩ ඇන ඇදවෙලා යකඩ පට්ටම ගෙවිලා බරබාගි පෙරවිලා මාළඟට පැමිණිලා මාවරුණ පෙන්නලා කඩිමුඩිය වැඩ කලා බරබාගෙ නැගිටලා යළියම අරබල ලුකන්දම වේසුනා දාඩියෙන් නැහැවුනා උසගින්න දිවාගන්න මෙමා යකඩ තලන්න ලුකන්දම වේසුනා ඩාඩියෙන් නැහැවුනා උසගින්න දිවාගන්න මෙමා යකඩ තලන්න වෙහෙසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වෙහෙසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වෙහෙසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා හෂ්මත් කොහොමද එදා ගුවන්විදුලින් ඇහුණා වගේ දැනුණාද කොහොමද අනිවාර්යයෙන්ම මකවති මේ ක්‍රියේෂන් සංගීත කණ්ඩායම ගැන අදහස් දැනගන්න ඕනේ ඒ වගේම දැනුණා හරිම සතුටුයි බොහොම දක්ෂතා ඇති පිරිසක් අපිට හඳුනා ගන්න ලැබීම ගැනත් අපි ඇත්තටම සතුටු වෙනවා දිගින් දිගටම මේ වැඩසටහන ඉතාම සාර්ථකව කරගෙන යන්නට ඔබ සෑම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔව් විශේෂයෙන්ම අපි මේ වැඩසටහන සහභාගී වෙන්න ඉස්සෙල්ලත් අපි පරණ මේ වීඩියෝස් ටික බැලුවා ඉතාමත්ම අති දක්ෂ කණ්ඩායමක් ඉතාමත්ම සතුටුයි ඒගොල්ලන්ගේ දක්ෂතාවයට අමතරව අපිට මුලව බැලුවම පේන බොහොම සංයමයෙන් සංවරව ඒකට ඒ විෂයානුගත ඒ තමන් කරන කාර්යයට යොමු වෙලා ඒ කටයුත්ත කරනවා කියලා තමත් විදිහට ඇතුව බොහොම සුපි මේ සියල්ලත් මම විශ්වාස කරන්නේ අපේ මේ ලස්සන සුන්දර කටයුත්තේ සංකල්පයක් හැටියට අපිට ගෙනහැර දැක්විය තුසිත විජේසේනයන් එතුමා නිරතුරුවම කියපු දේ තමයි හැමදේම ලස්සනට පිළිවෙලට තියෙන්න ඕනේ ඉතින් මේ සියල්ලමත් මම විශ්වාස කරන්නේ ඔබ දුන්න සහතිකය ඉතාම වැදගත් වීම මේ සියලු දෙනාටම සංගීතයේ පිළිබඳව බොහෝ දිනකට ඇතම් විටකදී වර්තමානයේ තිබෙන මහා තරඟකාරී කර්ණ කටෝර සත්සර රටාවක් සංගීතයන් අතරේදී කෙනෙක්ගේ හිත නිවාසුවපත් කරන්නට හැකි වෙන ආකාරයේ ගායනයන් ඉදිරිපත් කරන එකත් අභියෝගයක්. ඉතින් ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ රජිත් පෙරේරා ප්‍රමුඛ මේ සියලු දෙනාම සොඳුරු සැඳෑව හැමදාම අපිට මේ ආකාරයට හැඩ ගන්නවා. අද අපේ KCC සොඳුරු සැඳෑව කඳුරට ගුවන්විදුලිය ඔස්සේ ඔබට සමන් දෙන්නට හැකි FM 98.1 107.3 107.5 තරංග මාලාවන් ඔස්සේ ඒ වගේම KCC සහ කඳුරට FM YouTube සහ Facebook නිල සමාජ මාධ්‍ය ජාලයන් අඩවියන් ඔස්සේ ඔබට මේ නරඹන්නට තිරකර තිබෙනවා. හැට් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය නීති සහ මාණ්ඩලික ලේකම් තුෂාරි රණවීර මහත්මියත් ඒ වගේම හර්ෂ වික්‍රමසිංහ මහත්මයා මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීතුමන් අපේ සොඳුරු සැඳෑවට අද ආරාධිතය කුලිසින් එක් වෙන්නේ. ඒ වගේම මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉන්දිකේක නායක මහත්මියත් එක්ක තමයි අද සොඳුරු සැඳෑව ඔබට මෙලෙසින් අපි සමීප කරන්නේ. ඉන්දික මහත්මයා බැංකුවේ කොහෙද පළමු පත්වීම? නුවරමද? හරියටම හරි. මගේ පළවෙනි පත්වීම 1995 මහනුවර ශාඛාවමයි. ඊට පස්සේ මම ශාඛාවන් කීපයකට ගියා. දැන්ට අවුරුදු 25ක සේවා කාලයක් තියෙනවා. හරිම සන්තෝෂයි ආපහු මහනුවර ශාඛාවෙම ජ්‍යෙෂ්ඨ කළමනාකරු වශයෙන් ඇවිල්ලා වැඩ කරන්න ලැබීම පිළිබඳව. බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් හැටියට බැංකුත් එක්ක ගනුදෙනු කරන අපේ රටේ මේ ගනුදෙනු කරුවන් ගත්තාම ඒ අය අපි ඔබෙන් ඇහුවොත් එහෙම මං අපේ රටේ ඉන්න බොහෝ දෙනෙකුට මේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අලුත් වෙන බැංකු තාක්ෂණය පිළිබඳව දැන් මේ තාක්ෂණෙත් එක්ක ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ කඩදාසි භාවිතය අයින් වෙලා යනවා. විශේෂම හිතන්නේ ඔබේ බැංකුවේ පිළිබඳව ටිකක් වැඩි අවධානයක් යොමු කරන බැංකුවක් බවට පත් වෙලා තියෙනවා. අපි ගනුදෙනු කරුවන් කොහොමද මේ දක්වන ප්‍රතිචාරය සුබදායකයිද නැත්නම් තව අපි ඒ වෙනුවෙන් ලොකු වෙහෙසක් වෙන්න වෙනවද මේ අයව මේ තත්ත්වයට හරව ගන්න අලුත් වෙන තාක්ෂණයත් එක්ක කරන මේ ගනුදෙනු පිළිබඳව එහෙම ඔවුන්ගේ දැනුම ආකල්ප ඇත්තටම සමාන හැඩ් නැෂනල් බැංකුව බොහොම ඉතිහාසයක් තියෙන බැංකුවක් අවුරුදු 130කට වැඩිය ඉතිහාසයක් තියෙන බැංකුවක් වශයෙන් සහ ලංකාවේ තියෙන බොහොම අද්විතීය ස්ථානයක තියෙන බැංකුවක් වශයෙන් අපි ගනුදෙනු කරවන්න
ලෝකයේ තියෙන වෙනස්වීම් සමග ඉදිරියට ගෙනියනවා. මේක ඇත්තටම ලොකු චැලෙන්ජ් එකක්. ඒ කියන්නේ මේක කරගෙන යනකොට හැම එක්කනම එක වගේ නැති නිසා සමාජයක එක මට්ටම් තියෙන නිසා ඒ සමාජ මට්ටම් වල ජීවත් වෙන පුද්ගලයන් වෙනස් නිසා ඒක අපිට ලොකු හැම වෙලෙම අපිට ලොකු චැලෙන්ජ් එකක් වෙලා තියෙනවා. නමුත් අපි ගනුදෙනු කරුවෙක් දිහා බලන විදිහ අනුව සහ ඕන්ව ටිකෙන් ටික එක එක තලවලට රැගෙන යන්න තියෙන අපේ බැංකුවේ තියෙන දේවල් නිසා ඕන්ව අලුත් තත්ත්වවලට ගේන්න බොහොම පහසු වෙලා තියෙනවා. ඒක නිසා මම හිතනවා පුද්ගලයෝ මොන ආකාරයකින් ඒක මුලදී හිතුවත් අපේ අවශ්‍යතාවයේ තියෙන ස්ථානයට ඕන්ව ගෙනියා ගන්න ගනුදෙනු කරුව ගෙනියා ගන්න අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. ඔබ දෙපළගෙනුත් මා ඒකට අදහස් තව එක් කර ගැනීමක් කරන්න කැමති. විශේෂයෙන්ම දැන් අපි කතා කරන මේ ඩිජිටල් බැංකුකරණය කියලා අලුත් තාක්ෂණයත් එක්ක කොහොමද ඔබ බැංකුව ගනුදෙනු කරුවන් වෙනුවෙන් ඒ අභියෝග ජය ගැනීමට තියලා තියෙන අලුත් ප්‍රවේශයන් ගැන අපි ටිකක් කතා කරුවොත් එහෙම. මං හිතන්නේ ඉන්දික කිව්වා වගේ බැංකුව මේ වෙනකොට හැප්පෙනස්ල් බැංකුව විශාල කාර්යභාරයක් ඒ වෙනුවෙන් අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛ විශාල විශ්ව ආයෝජනය කරලා තියෙනවා. අපි අපේ IT ප්ලැට්ෆෝම්ස් ඒ කියන්නේ ඩිජිටල් කරණයට අවශ්‍ය කරන සම්පත් ලබා ගැනීමට. ඒ වගේම සමහර පහුගිය කාලේ ඇතිවෙච්ච මේ පැන්ඩමික් සිටුවේෂන් එකත් එක්ක කොරෝනා සිටුවේෂන් එකත් එක්ක මිනිස්සු ඒ පැත්තට වැඩි වශයෙන් යොමු වෙමින් පවතිනවා. අර අපි කියනවනේ සෑම අඳුරු වලාකුලකම රිදී තියෙනවා වගේ මිනිස් දැන් අපි ඉස්සර සුපර් මාකට්ස් වලට ගිහිල්ලා වාහනේ පාක් කරගන්න නැතුව වටේ කැරකි කැරකි ඉන්නකොට දැන් ගෙදරට බඩට ගෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට බැංකු වලට ගිහිල්ලා පෝලිං වල ඉන්නේ නැතුව මිනිස්සු එක තීරුම් ගනිමින් ඉන්නවා මේ අවස්ථාවේදී. ඉතින් මේවත් අපිට අපි අරන් බැලුවොත් අපි ඉෂුව කර තියෙන ඩෙබිට් ඒ කියන්නේ කාඩ් පත් ප්‍රමාණය ඩිජිටල් බැංකුකරණයට අනුගත වෙච්ච ඒ ගනුදෙනු කර ප්‍රමාණය ඉතා විශාල වශයෙන් වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම මහ බැංකුවත් විශේෂයෙන් අපි කියන්න ඕනේ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරනවා. සියලුම වාණිජ බැංකු එකතු කරමින් කලාප වශයෙන් ඒ රැස්වීම් පවත්වමින් ඒ ඩිජිටල්කරණයට ජනතාව සම්බන්ධ කරවීමට ගොඩක් උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේ මම හිතනවා අපි හරි මාර්ගයට යොමු වෙලා ඉන්න සියලුම බැංකු අපිට පේනවා මේ තරංකාරීත්වය තුළ සමහරවිට වාණිජ පරමාර්ථයෙන් ඔබට ගිහිල්ලා අපි කියනවා beyond commercial objectives වලට ගිහිලා මිනිස්සුම මේකට ගේන්න උත්සාහ කරන මේ පවතින තත්ත්වය තුළ මිනිස්සු මේක තේරුම් ගන්න මේ පවතිනවා. ඉතාමත් හොඳ පැත්තට මේ ගමන් කළොත් එම් අපි දකින්නේ. ඔව් ඒ පිළිබඳව වෙනස් වෙන අලුත් තාක්ෂණයේ වෙනස් වෙන අලුත් ලෝකයේ අලුත් පහසුකම් මේ හැම දෙයකදීම අවසාන ඉලක්කය සහ බලාපොරොත්තු වෙන පාරිභෝගිකයට එහෙම නැත්නම් ගනුදෙනු කරුවාට වඩාත් අඩු වෙහෙසකින් තොරව අඩු වෙලාවක් තුලදී තමන්ට අවශ්‍ය කරන උපරිම ගනුදෙනුව සිදු කර ගැනීමට පහසුකම් සැලසෙන්නේ. මේ පිළිබඳව අපි හදාරන්න ඕනේ, අපි හොයන්න ඕනේ, අපි අලුත් වෙන්න ඕනේ. අපේ ශ්‍රාවක හිතවතුන් මා හිතන්නේ අවුරුදු ඔබ කිව්වා වගේ සියවසකට පැරණි බැංකුවක් පිළිබඳව ගනුදෙනු කරුවන්ගේ විශ්වාසය නැත්තම් මෙච්චර ගමනක් එන්න එහෙම බෑ නේද? අපි ඒ විශ්වාසය දිනා ගන්නට හැකි වෙලා තිබෙන උපරිම සේවාවක් සැලසීම තුළින් ඉතින් අද ඒ වැනි බැංකුවක විශිෂ්ටෙන් තියදෙනකු එක්ක අපි මේ කතා බහ කරන්නේ. අපි ඊළඟ ගීතයට යන්න සූදානම් වෙනවා. ඉන්දික මහත්මිය තෝරන ගීතයක් මේක. මම හිතන්නේ අර පාසල ගැන අපි විටිංගිට කතා කරපු නිසා සුනිල් ඉදිරිසිංහන්ගේ තාම තව මේරු ගීතයක් ඉස්සර මංගිය පාසල ඇරිලා. මේක දැන් සමහර විටකදී ඔබ බැංකුවේ ඉන්නකොට එහෙම මේක දකින්න ඇති. මේ පොඩි දරුවෝ ඉස්කෝලේ ඇරිලා යන දර්ශනයත් එක්ක මතකයන් අවදි වෙනවා නේද? ඇයි මේ ගීතෙට මෙච්චර ප්‍රිය කරන්නේ? ඇත්තටම සමහර මම ඉස්සෙල්ල කිව්වා වගේ පාසල තමයි ඕනම දරුවෙකුගේ ජීවිතය එක පැත්තකින් හරියටම අඩිතාලමට දාන. එතකොට ඒක කරන්ඩ ඒ පාසල ඇතුළෙන් ලබා ගන්න දේ එක එක අවස්ථාවලදී උපයෝගී කරගන්න ගමන් මම එක දෙයක් කියන්නම්. ඇත්තටම බොහොම ආඩම්බරින් කියන්න ඕන මහනුවර තිත්ත විද්‍යාලයෙන්
මම ලබා ගත්ත විශේෂ දෙයක්. මේක තමයි අපේ පාසල ඇවිල්ලා නොයෙකුත් ආගම් වලින් එන ශිෂ්‍යෝ ඉන්න පාසලක්. මම හිතන්නේ විදේශිකයෝ කීප දෙනෙක් හිටියයි කාලේ. එතකොට මේක මේ සමාජයේ අපි සියලු දෙනාම එකහා එක එක තලයක සහ ඊට අමතරව අපි එකවගේ ජීවත් වෙන්න ඕනේ මේ සමාජය තුළ. මොන ප්‍රශ්නයක් තිබුණත් අපි බෙදීම් අඩු වෙන්න ඕනේ. ඒ හේතුවට අපි ත්‍රිත්ව විද්‍යාවෙන් මම ලබාගත් දෙයක් තමයි අපි එක එක කට්ටියත් එක්ක පන්ති හිටපු නිසා හැමෝත් එක්කම ඒ අවස්ථාවල් බෙදා හදාගෙන ඉන්න පුරුදු වෙලා තියෙන එක මට මගේ රාජකාරී කරන්න හරි පහසුයි. ඒකට හේතුව මගේ කාර්ය මණ්ඩලයේ ඉන්න පුළුවන් එක එක ආගම්වල කට්ටිය. මට හම්බ වෙන ගනුදෙනු කරුවන් උදේහව හම්බ වෙන ගනුදෙනු කරුවන් එක එක ආගම්වල ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. නමුත් මේ හැමෝත් එක්කම එක හා සමානව කටයුතු කරන්න ලැබිලා තියෙන්නේ ඒ ස්කෝලින් ලබාගත් මූලික දේ නිසා. ඉතින් මේක ගැන මම හැම වෙලෙම බොහොම ආඩම්බරින් කියලා. මේක අපේ අපේ පාසල මිශ්‍ර ආගම් පාසලක් නිසා කිසිම වෙලාවක එහි ඉන්න ශිෂ්‍යවන්ට සමාජයට ගියාට පස්සේ මොනවත් ප්‍රශ්නයක් වෙන ඒගොල්ලන් හිතන්නේ බොහොම පුළුල්. ඊට අමතරව එහෙම පුළුල්ව හිතන නිසා මම හිතන්නේ හැම වෙලාවකදී මොන හරි ප්‍රශ්නයක් තුනත් ඒක ගැන බොහොම ධනාත්මකව හිතලා ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හැම වෙලෙම මගේ පාසලට ගරු කරනවා. ඒක නිසා තමයි මම විශේෂයෙන්ම මේ ගීතය තෝරගත්තේ. මේ ගීතය තෝරගත්තා. ඉතාම ලස්සන කතාවක් මේ සුනිල් ඉදිරිසිංහන් ගීතෙන් ගායනා කරන්නේ. රංජිත් අපි ගායනා කරමු එහෙනම්. නිල කුබේරල්
කුසගිනි නොදැනි තාමත්තු මේ වන නිල්ලේ පුත්පිතු අතරේ නොගෙන දැසින් වනවදුලේ අසිරිය දකිනා ගම්දරුවන් බැතු මේ දරු පැතියා මගේ නිතක කදුලක් නැගුවා ඔපතමුවාවි පාසල් යන්නේ මාදැයි නිතරම මත සිතුනා පුදුම සාහිත්‍යයක් අපිට තියෙන්නේ නේද විශේෂයෙන්ම මේ සිංහල භාෂාවෙන් දැන් මේ අපේ ගී පද රචකයෝ මේ වගේ නිර්මාණ කරන මේ මේ දැන් සම්පූර්ණ ලොකු කතාවක් මේ විනාඩි දෙක තුනක ගීතයකින් මේ විදිහට අපිට ගෙන හැර දැක්වේ ටිකක් ඉස්කෝලේ සාහිත්‍ය වැඩ කටයුතු වලට එහෙම අවුල්ුනේ නැද්ද මේ මේ වගේ නිර්මාණත් එක්ක ඔබ විශේෂයෙන්ම නර්තන විෂය නම් 10 වන්තිරිතරව කියනකම් කරයි කිව්වා හැකි හැම අවස්ථාවකම සම්බන්ධ වුණා ඒත් එක්කම මං කියන්න ඕනේ දැන් මම වෙහඟුණ ඉඳලා එනකොට කුඩා නිසා මට එච්චරම මතක නැහැ මේ කුමුරේ අපේ ජීවිතය නමුත් නුවරට ආවම කිරිබත් කුමරේ අපි ටික කාලයක් හිටියා ගේ වටේම තිබ්බේ කුමුරු එතකොට අපිට පළවෙනි පාරට හිතට දැනෙන ආකාරයේ මේ අඳුරේ කුමුරු හානෝ ඒ කාලේ මං හිතනවා ඒ වෙලාවේ කපලා තිබුණේ එතකොට ආපෝ හාන්න ඕනේ අර ලස්සන ගී හඬ මේ ඇහෙනකොට අපිට හිතා ගන්න බැරුණා. ඉතින් අපේ පියාණන් විශේෂ උත්සාහයක් ගත්තා. මේවා ගැන වැඩිපුර කියලා දෙන්න. ඒ නිසා පාසලේ ඉන්නකොටත් විශේෂයෙන්ම සාහිත්‍ය උළෙල සාහිත්‍ය තරඟවලදී කවි ගායනා, කතිකා තරඟ සහ රචනා තරඟවලදී අපි විශේෂයෙන් මේවට එකතු වෙන්න හැම අවස්ථාවකදීම උත්සාහ කරා සහ මේ කතා පවත්වන්න නම් බොහෝ වෙලාවල් වලට සිද්ධ වුණා. මොකද හොරු දෙකමාරක් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව හැටියට මට ඉන්න වුණා. එතකොට මම හිතනවා මම කතා 42ක් පවත්වලා තිබුණා. ඒ අවුරුදු කමාරේ විතරක් ඉතින් ඒ කතා පවත්වනකොට මේ දේවල් ගැන මේ සින්දු වලින් සහ විශිෂ්ට පුද්ගලයන් විසින් කියලා තිබිච්ච දේවල් ගැන අපිට ඉගෙන ගන්න ලැබුණා. ඒවා අපි පාවිච්චි කරා අපේ අදහස් කියන්නේ. ඉතින් ඒ තුල අදටත් අපිට හරිම සතුටක් දැනෙනවා. ඒවා අපි යම් යම් ස්ථානවලදී පාවිච්චි කරනවා. සෞන්දර්යාත්මක විෂයක් මොන විෂයන් හදාරුවත් දරුවෙකුගේ ජීවිතේට ඒක ඉවහල් වෙන ආකාරය සෞන්දර්යාත්මක පැත්තකට යොමු වීම අම්මා කෙනෙක් හැටියට දරුවෝ ඒ වගේ දේවල් යොමු කරන කෙනෙක් හැටියට ඔබ කොහොමද ඒකට පොළඹවන්නේ අනික සතුටම ඒක ඊට අත්‍යවශ්‍ය දෙයක් විදියට දැක්කා මගේ පුතාලා දෙන්න දියණිය එයත් මේ නර්තනයටම යොමු වුණා ඉතින් යා ඒ ලෙවල් විභාගයේට දැන් මේ ප්‍රධාන මූලික සබ්ජෙක්ට් එක හැටියට ගන්නේ නර්තනය එතකොට මේ හිතා ගන්න පුළුවන් අපේ ගෙදර මගේ මහත්තයත් ඒ වගේ සින්දු වලට සහ ඒ පැත්තට බර වෙලා තිබිච්ච කම සහ අපි සමා වෙන්න අපේ දරුවොත් ඒ අනුවම අපි මමත් මගේ මහත්තයත් සින්දු වලට හරිම ආස කරලේ වහපු නිසා දරුවොත් ඒ පැත්තට යමු වුණා. ඉතින් ඒ පැත්තෙනොත් අපි වාසනාවන්තයි කියන බව නම් කියන්න ඕනේ. හොඳයි. හර්ෂ මහත්මයා අපි ඔබත් එක්ක ආපහු ටිකක් කතා කරන්න සූදානම්. මොකද මේ ඔබ අපිට තෝරලා දෙන ගීත හැම එකක්ම අර මේ යුග කිහිපයක් සිහිපත් කරනවා. දැන් අර උත්තම මුනිදරදා ගීතයේ සිට කණ්ඩායම් ගීතයක මිහිරියාව ඔබ ඊළඟට තෝරන ගීතයත් ඉතාම ලස්සන ගීතයක්. මම හිතන්නේ අර ඔබ කිව්වා වගේ බැංකුවේ රැකියාවත් එක්ක මේ රට වටේම හැමතැනකම යන්න එන්න පුළුවන්කම තියෙන වටපිටාවක පසුබිමක බැංකු නිලධාරියෙකුට හොඳ අත්දැකීම. අර දුෂ්කර පළාත්වල සේවයට යොමු වුණාම යොමු කරපුවාම හුඟක් අය රාජ්‍ය වේවා පෞද්ගලික අංශ වේවා ඒ පළාත්වල තියෙන අත්දැකීම් ගන්න වැඩි කැමති නැහැ නේද? දැන් අලුත් පරම්පරාව නේද? මම කැමති ටිකක් ඔබෙන් ඒ ගැන දැනගන්න මේ ගීතයටත් එන්න කලින්. දැන් දුෂ්කර සේවාවන් වලට යොමු කරපුවා ඉතාම ඉක්මනින් මේ මාරුවක් හදාගෙන එන්න තමයි බලන්නේ. එහෙම ඔබ කොහෙද ඔබේ මුල්ම පත්වීම? මගේ පත්තිය පුල්පත්තිම ගාල්ල. ඊට පස්සේ කොළඹ ඉඳලා මම ගම්පොලත් සේවය කරා කෙටි කාලයක්. මම ඔබතුමා කියන අනුමත කරනවා එකඟ වෙනවා සමන්. අපි විශේෂයෙන් බලන්න ඕනේ තමන්ගේ රැකියාව
හැකියාවකට වැඩිය සේවයක් විදියට දුෂ්කර පළාත්වල ඉන්නේ කොළඹ නගරසන් වල ඉන්නේ අපේ හයිසික ජනතාව අපි දන්නවා ඈත ගම්දරන උගල ගියාම ලිටරසි ලෙවල්ස් ඒ කියන්නේ සාක්ෂරතාව අඩු ජනතාවක් අපි ඉන්නවා අපි ඒකින්ද මම විශ්වාස කරනවා අපි ගිහින් එන්න ඕනේ අපේ මිනිසුන්ට අපේ සේවය ලබා දෙන්න ඕනේ හැකියාවකට එහා ගිය තත්ත්වයක් මොකද ඔබතුමා කිව්වා වගේ විශේෂයෙන්ම ඒ පළාත්වලට මාරුම් ලැබෙන්නේ කනිෂ්ඨ ඉඩදාරී කියන රස්සා පටන් ගත්ත ගමන්ම ඉතින් මං හිතන්නේ ඒක කමිට්මන්ට්ස් උත් අඩු වෙනින්දා ගිහිල්ලා ඇවිල්ලා එක්ස්පෝෂර් එකයි කියන්නේ එකට තමන් ලබා ගන්නව නම් ඉදිරි අනාගතයේදී ඒක වඩාත් වැදගත් වෙයි කියලා මං හිතනවා දුෂ්කර පළාත් කියලා අපි හඳුන්වන ටිකක් ඈතින් තියෙන ගම් දනව වලට යන්නේ ඒක මොකද ඒ ගම් ඒ යන පළාත් පුරා තියෙන්නේ අපිට හැදෙන්න අත්දැකීම් නේද අනිවාර්යයෙන්ම ඒක අපේ චරිතය ගොඩනගා ගන්න පෝෂණය කර ගන්න දැනුම වැඩි කර ගන්න අවශ්‍ය කරන අඩු වැඩිය තමයි ඒ ඔක්කොම හැමතැනකම තියෙන්නේ හැම දුෂ්කරතාවක්ම කියලා කියන්නේ එහෙම අඩු වැඩියක් තමයි නේද අනිවාර්යයෙන්ම සාකොළමදී අවසන් වශයෙන් අපේ මෙහෙයුම් කරද්දී අර ඈත ස්ථානයේ ගැන දැනුම තිබ්බොත් තමයි හොඳ තීරණ ගන්න පුළුවන් අපි එතන නොහිටියා නම් ඒ ලස්සන තීරණ හොඳ තීරණ ශක්තිමත් තීරණ ගන්න අපිට හැකි වෙන්නේ නැහැ මේ හැමෝටම ඒ අතින් අති විශාල අත්දැකීම් තියෙනවා අපේ හැට්නා පවුලේ සිටින සියලුම සමාජික සමාජිකාවන්ට මම හිතන්නේ ඉතිග මහත්තයා නම් බොහොම වාසනාවන්තයි අනුරාධපුරේ අවුරුදු පහක් හිටියා ඉතින් අපි අනුරාධපුරේ මම හිතන්නේ ඒ ගැන ටිකක් එනම් කතා කරන්න ඕනේ කොහෙද අනුරාධපුරේ මොන මොන ප්‍රදේශවලද ඉන්න හැකියාව ලැබුණේ ඇත්තටම සමන් මම අනුරාධපුර ශාඛාවට යනවා යම් තාක් උසස් වීමක් ලැබලා මම එතන මගේ ඇත්තටම බැංකු සේවයේ අවුරුදු 25න් අවුරුදු 9ක් මම සේවය කළ දින අනුරාධපුරේ. ඒතරි අවුරුදු 9 වැඩ කරේ කාලවකවානු දෙකක. එක වාරයක් මම සේවය කරා 2003 ඉඳන් 2009 වසරේ. ඊළඟට ආපහු කළමනාකරු වශයෙන් 2014 ඉඳන් 2017 වෙනකන් වැඩ කරා. ඉතින් ඇත්තටම මේ මම මේ කතාව අහගෙන ඉන්නකොට මේ හර්ෂ සහ අපි නියුජ් සමාන දිර්කරි කතා කරන වෙලේ අපි යම් කිසි දුෂ්කර පළාතකට ඒක ඇත්ත දුෂ්කර කියනවට මම කැමති නෑ ඒක ඇත්තටම අපි ඒ තැනකට අනුවර්තනය වෙන්න තියෙන හොඳම විදිහක් තමයි යම් තව තැනකට යන එක ඉන්න තැන එතකොට ඒ තැන හැම වෙලෙම තමන්ට කලින් නොලැබිච්ච දෙයක් මේ තැන තියෙනවා කියලා හිතේ තියාගෙනත් යන්න ඕනේ. ඉතින් ඒ වගේ මම අනුරාධපුරයට යනකොට බොහොම දුෂ්කර කාලේ තමයි ඇත්තට ගියේ. බොහොම වාහනත් නැහැ හරියට ඒ කාලේ යුද්ධෙත් තියෙන කාලේ ගියේ. නමුත් මගෙන් ඔක්කොම අහනවා ඇයි මේ එන්නේ නැද්ද කියලා. නමුත් මම මොකක් හරි හේතුවක් නිසා පොදුම විදියට ඇලුම් කරා එහේ වැඩ කිරීමේ. ඒතකොට එහේ මිනිසුන්ගෙන් ඉගෙනගත්ත දේවල් බොහොමයක්. උන් බොහොම සෞම්‍ය හදවත් තියෙන මිනිස්සු. ඒ වගේම ආගම දහමටත් බොහොම සුදුසු පරිසරයක් ශ්‍රී මා බෝධි රුවන්වැලි සෑය අටමස්ථාන මේ වගේ විශේෂයක් එහි තියෙන නිසා මම බොහොම සන්තෝෂෙන් තමයි කාලය ගත කරේ. ඒකෙන් ලැබිච්ච පන්නරය මගේ පුද්ගලික ජීවිතේට එමටයි. ඉතින් ඒක මම හැම වෙලෙම මගේ කාර්ය මණ්ඩලයට පුන පුනා කියනවා. ඒ මතකයන් අදටත් සුන්දරයි. අනිවාර්යෙන්. හොඳයි. යන්න රටවටේ දැන් ඔන්න හොඳම අවස්ථාව හර්ෂ මහත්මයා අපි ගීතය ගැන කියමු සමන් මහත්මයා මේ ඒකේ දැන් මේ ගීතය බැලු බැලමට හිතෙන්න පුළුවන් මේක විනෝද සවාරියකදී නිතරම කියවෙන ගීතයක් කියලා නමුත් ඉන් එහා ගිය විශාල කතාවක් මේ සින්දුව මේ ගීතය තුළ තියෙනවා අර ඔබතුමාගේ ඉස්සෙල්ලා ප්‍රශ්නෙටම පොඩ්ඩක් සම්බන්ධ කරනවා නම් මේ රට ඇත්තටම සම්පත් වලින් පිරිච්ච රටක් මං හිතන්නේ පැයක් එකමාරක් ඇතුළතදී දේශගුණ කලාප කීපයකදී එහෙට පිට දැන් මේක කියනවා උඩ රට ගැන පහත දුම්බර කන්ද උඩ රට පහත දුම්බර ගැන කියනවා ඒ වගේම ඒක පැත්තක් ඊට පස්සේ අපේ සංස්කෘතියේ මූලික දායාද වැවයි දාගැබයි පන්සලයි ඒක ගැන මෙතනදී කියනවා ඉන් එහා ගිහින් ඉවරලා අර ඔබතුමාගේ ප්‍රශ්නයට තවත් මං සම්බන්ධ කරනවා නම් අපේ මේ තියෙන ගොඩාක් ප්‍රශ්න වලට අපිට එක වචනකින් මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. අපි අරන් බැලුවොත් සියලුම ශාස්ත්‍රවරයන් මොන ආගමයි කතා කරත් අපි බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම්, හින්දු ආගම ගත්තත් මොන
දේශපාලන දර්ශනය ගත්ත ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තුළ හෝ සමාජවාදී තුළ හෝ එක දෙයක් තියෙනවා හැමතෙම කොමන් පොදු දෙයක් සමානත්වතාවය සමානත්වතාවය මේ සිංදු ඇතුළෙත් කියනවා මේකේ කියන එක වෙලාවක ගමයි පන්සලයි වගේම දේව මන්දිරේ කතිරකෝවිලේ ඉතින් මම හිතනවා අරම කිව්වා වගේ මේ සිංදුව තුළ විශාල අදහසක් ගැබ් වෙලා තියෙනවා ඒකයි මේ සිංදුවට මම ප්‍රිය කරේ හොඳයි මේ සුන්දර සඳහයි හොරවන් දෙකක් නික්මලා ගිහිල්ලා අපි 4:30ට හැමදාම සෙනසුරාදා මේ කතා බහ ඔබ වගේ සොඳුරු සිතත්තන් එක්ක මේ සුන්දර බැදිරියේ ඉඳලා මේ විදිහට අවදි කරගනිද්දී අපිට ජීවිතේ දිනන්න ජීවිතේ ජයග්‍රහණය කරගන්න අභියෝග වලට මුහුණ දෙන්න ජීවිතේ හදාගන්න බොහෝ දේ ඔබ එකින් එක බොහොම පරිස්සමට එකතු කරගත්තු අත්දැකීම් අපිට හරි වහල් වෙනවා ඉතින් අදත් ඒ වගේම ඉතාම පිරිපුන් දවසක් කියලා මට හිතෙනවා ඒ නිසාම අපි අවසාන ගීතයට එන්නට පෙර අපේ මේ කතා බහින් රටට යමක් තිළිණ කරන්න ඕනේ අපේ සාමාන්‍ය අධිකාරීතුමිය කිව්ව වගේ රටෙන් අපිට ලැබුණ දේ වගේ අපෙන් රටට විය යුතු දේ කියලා. අන්න එතෙන්ට මම කැමතියි එතනින් කතාව දැන් ආපහුම අමාර කරන කතාව පටන් ගන්න. අපෙන් මොකද රටට වෙන්න ඕනේ? සමන් අපි මේ මොහොත වෙන විට ඉතාම බැරෑරුම සිටිය යුතු මං සන්ධියකට අපේ මාතෘභූමිය පැමිණ සිටිනවා. ඒ නිසා අපි හැම දෙනාම බොහොම කල්පනාවෙන් අපේ සේවාවන් විශිෂ්ට ලෙස සපයමින් පුළුවන් උපරිම තත්ත්වයෙන්
අපේ ශ්‍රී ලංකා වාසීන්ට සේවය කළ යුතුයි. ඒක අපි අද එකක් කරන්න ඊට 10ක් කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙම කරලා අපි මේ රට ඊළඟ තත්ත්වයට ඔසවා තැබිය යුතුමයි. ඒක අපි අතේම තියෙන දෙයක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ විශිෂ්ට සේවාව තවදුරටත් හෙට ඉඳගෙන පවත්වාගෙන යන්න. රටට දෙන්න තියෙන පණිවිඩය එයයි. හර්ෂ මහත්මයා ඔබටත් මම ආරාධනා කරන්න කැමතියි. ඔව්. මෙතුමිය කිව්වා වගේම මේ අවස්ථාවේ මට සිතන දේ මේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය අදිෂ්ඨානය නැති කරගන්න එපා. අපි මීට වැඩිය බොහොම බැරෑරුම් කාලවල ජීවත් වෙලා තිනවා. අපිට මීට වැඩිය උවදුරු උග්‍ර ප්‍රශ්න ඇවිල්ලා තිනවා. අදිෂ්ඨානය කැපවීම සහ චවය නිරතුරුවම සිතේ තියාගෙන අපි ජීවිතේ අනාගතයට මුහුණ දීලා මේ රට ඊළඟ තලයට ගෙනියමු කියලා තමයි කියන්නේ. හොඳයි. ඒ අදිෂ්ඨානයේ ප්‍රාර්ථනය සහ ඒ ඔබව වෙන්වෙන් කරන දිරිගැන්වීම මේක ඉතාම වැදගත් වෙනවා. මොකද අපි එහෙම සඳහන් කරන දියදෝතක් ගන්න ඕන, දියදෝතක් පෙරණු අතින් කියලා අපි අහලා තියෙන කතාව වගේම ජීවිතයට එල්ල වෙන අභියෝග සහ ඇතම් විටකදී ඉලක්ක සපුරාලිය යුතු ඉලක්ක, මේ දේවල් එක්ක වැඩි කාලයක් ගත කරන චරිත තුනක් තමයි අද අපි ඔබ වෙනුවෙන් අපේ මැදිරියට කැඳවගත්තේ. ඒ නිසා ඔවුන් ඉලක්ක ජයග්‍රහණය කරගත්තේ අත්වෙත් පෞද්ගලිකවත් රාජකාරිමේ වශයෙන් උත් ඒ ඉලක්ක ජයග්‍රහණය කරගන්න හැකිවුණු අයකින් ඔබට ඒ දෙන පණිවිඩය ඉතාම වැදගත් වේවි. ඒ නිසා අපි මේ ඉන්දික මහත්මයා ඔබට ආරාධනා කරන්න කැමති ඒ අදහසකුත් එක්ක. මොකද අවසාන ගීතයටත් මා හිතනවා ඔබේ විශේෂ දායකත්වයකින් ඔබ තීරු ගීතයකින් අපි අපේ කතාව අවසන් කරන්නට සූදානම් වෙන්නේ. ඒට යම් පූරිකාවක් එකතු කරන්න කියලත් මම ආරාධනා කරනවා. ඒත් එක්කම මම මේ අවස්ථාවේදී අපේ කතා බහ අමාර කරන සටහන් ටිකක් තියන්නට කැමතිනවා. ඉතාම ස්තුතිවන්ත වෙනවා KCC සොඳුරු සඳාව වෙනුවෙන් අද අපේ ආරාධනයත් පරිදි අපේ සභාපතිතුමන්ගේ විශේෂිතම සංකල්පයක් මේ සොඳුරු සඳාව එවිනින් සහභාගී වුණු හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය, ඒ වගේම නීති සහ මාණ්ඩලික ලේකම් තුෂාරි රණවීර මහත්මියට, හර්ෂ වික්‍රමසිංහ මහත්මයා මධ්‍යම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීතුමන්, ඒ වගේම ඉන්දික ඒකනායක මහත්මයා ජ්‍යෙෂ්ඨ කලමනාකරු මහනුවර ශාඛාවේ ඔබ තිදෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා අද සොඳුරු සඳාවට සහභාගී වුණාට. ඒ විශේෂිත සහභාගීත්වය අපි විශ්වාස කරන්නේ ඇත්තටම ඔබට මේ බැංකු ක්ෂේත්‍රය තුළ ජීවිතේ ජයග්‍රහණය කරගත්තු තිදෙනෙකුගේ අත්දැකීම් බෙදා හදා දෙන්නට අපි වෙන් කරගත්තු කාලයක් හැටියටත්. ඉතින් සුපුරුදු ලෙසින් අපි විශේෂ ස්තුතිය අපේ කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ සභාපතිතුමන්. එතුමා හැමදාම අපි කියනවා වගේම අලුත් දෙයක් අලුත් විදිහට හිතලා අලුත් පණිවිඩයක් දෙන්න නිරතුරුවම උත්සාහ කරන චරිතයක්. ඉතින් සොඳුරු සඳාව එතුමාගේ සංකල්පයක්. සභාපතිතුමාට තුසිත විජේසෙන මැතිතුමාට අපි විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මේ කාර්යය හැම සෙනසුරාදාකම මේ ස්ථානය තුළ අපිට ඉතාම අලංකාරව සිදු කරන්නට දායකත්ව ලබා දෙන සිටි සෙන්ටර් ආයතනයේ අපේ පාරිභෝගික සේවා කාර්ය පිළිබඳව ජේෂ්ඨ කලමනාකරුතුම මාධව ජයසිංහ මහතාතුළු අපේ කලමනාකාරීත්වයේ හිතමිතුනන සිසිර දර්ශන තිලින ආනන්දතුළු අපේ කලමනාකාරීත්වයේ අපේ සමෘද්ධින් සියලු දෙනාට අපත් සූතිවන්ත වෙන්නේ. වගේම මේ කාර්යභාරය අපේ සමාජ මාධ්‍ය ජාලයන් එක්ක බද්ධ කරද්දී දුමිදු බොහොම ස්තුති ඔබත් ලබා දෙන දායකත්වය. වගේම ජාතික ගුවන්විදුලිය වෙනුවෙන් අනුජ දයරත්න නාද සංකලනය ලබා දෙන්නේ අද අපේ සංගීත කණ්ඩායම සුපුරුදු ලෙසින්ම රංජිත් පෙරේරා ප්‍රමුඛ, ක්‍රියේෂන් සංගීත කණ්ඩායම නිශාන්ත කුමාර, සාගර සම්පත්, රුචිර ලියනගේ සහ රිද්මි උත්පලා ඔබ සියලු දෙනාටමත් ස්තුති. මේ සුන්දර හැන්දෑව හැමදාම සෙනසුරාදාවට හැඩ ගන්නනවාට KCC සොඳුරු සඳෑව ජාතික ගුවන්විදුලියෙන් කඳුරට සේවෙන නිෂ්පාදනය කරන ඉන්දික විජේසිරි, මම සමන් ජයරත්න ලබන සතියේ සෙනසුරාදාවත් අපි සුපුරුදු ලෙසින් මුණ ගැහෙනවා මේ සොඳුරු සඳෑවේදී. අද අපේ කතා බහ නිමා කරන්නට එහෙමනම් ඉන්දික මහත්මයාට ආරාධනා කරන්න කැමති අවසාන ගීතයට පූර්විකාවකුත් යොමු කරලම අපේ කතා බහ නිමා කරමු කියලා. ඇත්තටම අපි කලින් කතා කරපු දෙයට පොඩ්ඩක් මුල් පුරනවා සමන්. ශ්‍රී ලංකා වේ විසින සියලුම දෙනා මං හිතනවා මොකක් හරි හොඳ ශක්තියක් තියෙන කට්ටිය හැමෝටම. එතකොට මේ අවස්ථාවේදී අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ නැති දේ ගැනට වැඩිය තියෙන දේ ගැන ගොඩක් ගැන හිතලා හැමෝටම ධීරයක් ධෛර්යයක් වෙන්න අපි වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක වැඩ කරන්න යන අතරතුරේ හැම වෙලෙම තව කෙනෙක්ව අතින් අදගෙන හරි ඉදිරියට ගමන් කරන්න ඕන කාලයක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ.
පරාර්ථකාමී වෙන්න ඕන අපි සියලු දෙනා. ඉතින් ඒක නිසා මම ඇත්තටම මේ අවසාන ගීතය තිළිණ කරන්න මං හිතුවා මගේ රටට දළදා හිමි සරණයි කියලා. මොකද අපි සියලු දෙනාටම මේ ආශිර්වාදයත් අපිට තියෙන්න ඕන. මොකද අපි මොනවා වුණත් පිටරට ඉන්න කෙනෙකුට වැඩිය මම විශ්වාස කරනවා පුද්ගලිකව අපිට තියෙන දේවල් නැති දෙයට වැඩි තියෙන දේවල් එමටයි. ඉතින් ඒක නිසා ඒක පිළිබඳව අපි බොහොම මං හිතනවා හිත ඇතුලෙන් බොහොම සන්තෝෂ වෙන්න ඕන. ඉතින් ඒක නිසා මම මගේ රටට ජාතියට සියලු දෙනාටම දල්දා හිමිගේ සරණ ප්‍රාර්ථනා කරමින් මගේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරිය සහ මගේ ව්‍යාපාර ප්‍රවර්ධන අධිකාරතුමාගේ ඇතුළුව අප සියලු දෙනාටම මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන සහභාගී වෙන්න අවස්ථාව ලබා දුන්න එක ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපේ සුපුරුදු ප්‍රාර්ථනය උතුම් ප්‍රාර්ථනය දළදා සමිඳු රැකවරණයි මගේ රටට දළදා හිමි සරණයි. සුබ සන්ධ්‍යාවක්. Thank you.
සිසාරා අපට ඇසෙන අපේ ගුවන් විදුලියේ හඬ කඳුරට සේවය FM 98.1 107.3 107.5 තරංග මාලාවලින් මෙන්ම SLBC සහ රේඩියෝ ගාර්ඩන් දුරකථන යෙදවුම් ඔස්සේ හුන්නස්ගිරිය රදැල්ල කරගහතැන්න හම්තාන සහ හපුතලේ කඳුමුදුන් වලින් විසිරී පහළ මිටියාවත් සිසාරා පැතිර ඔබේ නිවහනට එන ලෙංගතු ගුවන් සර කඳුරට සේවය